අපිට ආයුබෝවන් මොඩර්න් අපි අද සාකච්ඡා කරන්න හදන්නේ ඔයාලා මෙතෙක් ඉගෙන ගත්තු එහෙම නැත්නම් ඔයාලා මෙතෙක් ඉගෙන ගන්න ලද ඒකකාමාන පාඩමේ නිබන්ධනයේ ගැට තමයි සාකච්ඡා කරන්න හදන්නේ හැමෝම හැමෝගේ මතය තියෙනවා තමන්ගේ නිබන්ධනය ඒකට මම කියව ඔයාලට නිබන්ධනයේ යම්කිසි ගැටලු ප්‍රමාණයකට උත්සාහ කරගෙන ඉන්න කියලා. ඉතින් අපි අන්නේ ගැටලු ටික තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. පිටු අංක 34 සිට පිටු අංක 41 දක්වා වූ ගැටලු වලට මම ඔයාලට උත්සාහ කරන්න පුළුවන් කියලා අනේ ගැටලු ටික අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එතකොට ඒකේ ඔයාලට තියෙන අනුපාඩු වලට ලැබුණු උත්තරත් එක්ක අපි සාකච්ඡා කරන උත්තර වල යම්කිසි අනුපාඩු තියෙනවා නම් මොනාරි ගැටලුවක් තියෙනවා නේද ඔන එලා අහන්න පුළුවන්. මලම හිතන්නේ ඔන්ලයින් ක්ලාස් එක මීට කලින් සම්බන්ධ වෙලා නැති වෙදි උසස් පෙළ ක්ලාස් එකට නේද? සාමාන්‍ය පෙළ නම් ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඇති. මොකද කොරෝනා කාලේ වල සම්බන්ධ වුණ නිසා. හැබැයි උසස් පෙළ ඔන්ලයින් ක්ලාස් එක වල සමහරට තාමත් ඉඳලා නැතුව ඇති. හරි. උසස් පෙළ අපි ඔන්ලයින් ක්ලාස් එක කරනකොට සාමාන්‍ය පුතේ මතක තියාගන්න ගොඩක් අය මේ වගේ අර හොඳ අවධානයෙන් ඉන්න පළවෙනි එක හරි අර සාමාන්‍ය පෙළ නැත්තම් විෂයන් වගේ නෙමෙයි ටිකක් කම්මැලි පද ටිකක් බරසාර වැඩි විෂයක් නේ ටිකක් සංකීර්ණ විෂයන් ටිකක් තියෙන්නේ ඒ නිසා මේ අර ඕ ලෙවල් වල හිටියා වගේ උසස් පෙළදී ඔයාලගේ විෂයන් ධාරාව තුල මේ විෂයන් සඳහා ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධයෙන් හරි අමාරුයි හරි ටිකක් කම්මැලි පද ටිකක් සංකීර්ණ සිද්ධාන්ත ටිකක් අසීරු සිද්ධාන්ත තියෙන නිසා හරි ඒ නිසා අපි සිද්ධාන්ත කොටස් කතා කරන්නේ නැහැ ඔන්ලයින් ක්ලාස් එක අපි ඔන්ලයින් ක්ලාස් එකේ බලාපොරොත්තු වෙන්නේ නිබන්ධන ගැටලු විසඳීම විතරයි මොකද දැන් කොට ඔයාලා සක්‍රීයව සම්බන්ධ වෙනවා නිබන්ධන ගැටලු විසඳන්න එතකොට ඔයාලට තියෙන අර අපහසුතාවය ටිකක් මගෙන් එන්න ටිකක් සුවපහසු විදියට ඉන්න කියන්නේ ඇඳ උඩට යන්න එපා සෙටියෙකුට ඉන්න එපා පුළුවන් තරම් උත්සාහ කරන් තමන්ගේ වැඩ කරන මේසය ළඟ ඉඳගෙන කුටුවක් උඩ වාඩි වෙලා පිළිවෙලට නේ තමන්ගේ නිබන්ධනය ළඟින් තියාගන්න ළඟට තමන්ට අවශ්‍ය කටු වැඩකොළ ටික ළඟින් තියාගන්න පෑන් පැන්සල් ටික ළඟින් තියාගන්න ඒ හැම එකම වෙනුකුත් අවශ්‍ය වෙන්න එකක් නැහැ හරි දුරකටනේ වර නේද එහෙම නැත්නම් ලැප්ටොප් එක වර හරි අපි අද ඉඳලා කතා කරන මේ නිබන්ධනය අපි සිද්ධාන්ත පන්තියේදී සිද්ධාන්ත ගැටලු සාකච්ඡා කරන අතරතුරම නිබන්ධන ගැටලු අපි නිබන්ධන පන්තිය තුල සාකච්ඡා කරන උත්සාහ කරන අපිට ඒකම වාට අවස්ථාවක් තියෙනවා කිසිම ගැටලුවක් නැහැ තමන්ගේ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් තමන්ට තේරුණ නැත්නම් එහෙමත් නැත්නම් ඔයාලට chat එකේ message එකක් දාන්න පුළුවන් වාකර ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව निराකරණය කරගන්න chat එකේ message එකක් දාන්න අපි ආගේ වෙලාවට අවස්ථාව ලබා දෙනවා අදාළ ගැටලුව ඔයාලට විසඳ ගන්න එහෙනම් අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ පන්තිය පටන් ගන්න හදන්නේ පැමිණින්න අයගෙන් අපි පන්තිය පටන් ගන්නවා රෙකෝඩින් එක යනවා කියලා පන්තියට සහභාගී නොවී ඉන්න නම් එපා මම හැමදාම ළමයට කියන දෙයක් තමයි ළමයි හැමදාම උත්සාහ කරනවා රෙකෝඩින් එක දානවා නේ සර් ඊට පස්සේ අපි රෙකෝඩින් එක දැම්මට පස්සේ බලනවා කියන එක ඉතින් ඇත්ත ඒතර සාර්ථක නෑ මම රෙකෝඩින් එකක් දාන්නේ අර ගොඩාක් දරුවන්ට නිතරම සම්බන්ධ විය නොහැකි අවස්ථාවක් තියෙන උදාහරණයක් විදිහට සමහරට දෙමව්පියන්ගේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන දරුවන්ට ඉතින් දෙමව්පියෝ රාජකාරිය සඳහා ගිහිල්ලා තිබුණොත් එයාලට ෆෝන් එක නැහැ. ඒකට දවල් කාලේ හවස වගේ කරන ක්ලාස් එකට එයාලට සම්බන්ධ වෙන්න බෑ. ඒකට එයාලට ආවට පස්සේ අදාළ විෂය කරුණු ටික අවබෝධ කරගන්න ඕන නිසා සොයා ගන්න ඕන නිසා තමයි රෙකෝඩින් එකක් ගන්න. එකක් අනිත් එක සමහර දරුවන්ට සූම් ක්ලාස් එක අර සිග්නල් නැතිලා නේ නැති වුණාට පස්සේ බොහෝ දුරට සම්බන්ධ වීම එක්ක සාර්ථක නැහැ. සයාලටත් පසුව නමන්ට අදාළ පාඩම බලන්න තමයි රෙකෝඩින් එකක් දාන්නේ. එහා අත්‍යවශ්‍ය හේතු නිසා සමහර දරුවන්ට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. එයාලට සාධාරණයක් වෙන්න ඕන නිසා තමයි අපිට රෙකෝඩින් කරන්නේ. නමුත් මතක තියාගන්න සම්බන්ධ විය හැම හැකි හැම ළමයෙක්ම අදාළ පන්තියේ අදාළ වෙලාවට සම්බන්ධ උත්සාහ කරන්න. මොකද හේතුව තමන්ට ගැටලුවක් තියෙනවා නම් ඒ මොහොතේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. මම සජීවීව ඉන්න වෙලාවෙදි ඔයාලට ප්‍රශ්නයක් අහලා අදාළ පිළිතුර ලබා ගන්න පුළුවන්. තමන්ගේ ගැටලුවට ඇයි මේ පිළිතුර ගැලපෙන්නේ නැත්තේ කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට වෙලා වෙනකොට කිසිම හදිස්සියක් නැහැ, කලබලයක් නැහැ අපිට. මේ සිද්ධාන්ත සාකච්ඡා කරලා තියෙන කොටසක තමයි අපි මේ නිබන්ධනය සාකච්ඡා කරන්නේ. එතකොට අපිට තියෙන ගැටලු යම්කිසි ප්‍රමාණයක් නැවතර සිද්ධාන්ත කොටස් තහවුරු වෙන විදියට
සාකච්ඡා කරගෙන යන්න. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආරම්භයේදී පොඩි වෙලාවක් දෙන්නම් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න. ඊට පස්සේ අපි නිබන්ධනය සූදානම් කරගෙන නිබන්ධනයට ගැටලුවට පිළිතුරු සපයන්න යමු. හරි මේ අවස්ථාව දෙන්න පුතේ ඔයාලට මොනවා හරි සම්බන්ධතාවල හරි එහෙම නැත්නම් දැන් කරන්න යන්නේ මොකක්ද කියන එක හරි පිළිබඳ යම් අදහසක් ගන්න ඕන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පොඩි වෙලාවක් දෙන්න ඔයාලට ප්‍රශ්නයක් අහන්න. ඉතින් පස්සේ අපි පාඩම් පටන් ගන්නවා. හරිමුද අපි යනවා නිබන්ධන ඒ 34 වෙනි පිටුවෙන් තමයි අපි ආරම්භ කරන්නේ. නිබන්ධන 34 වෙනි පිටුවෙන් ආරම්භ කරන්නේ. හරි ඒකේ අපි නිබන්ධනේ ළඟ නැති අය ඉන්නවද දරුවෝ කවුරු හරි? හරි ආවට නිබන්ධන ගැටලුව පේනවා. අපි දැන් සාකච්ඡා කරන්න හදන නිබන්ධනේ ඔන්නයි ගැටලු ටික තමයි සාකච්ඡා කරන්න හදන පුතේ. එක පළවෙනි ගැටලුව සාකච්ඡා කරන පළවෙනි ගැටලුව පහත සඳහන් ඒවායින් ඉස්සයි මූල ඒකකයක් නොවනුයේ කියලා අහන මූල ඒකකයක් කියන්නේ මූලික ඉස්සයි ඒකකයක් කියන එක මූලික ඉස්සයි ඒකකයක් නොවනුයේ මොකක්ද කියලා අහන පළවෙනි එක තියෙන්නේ ඇම්පියරේ ඒකකය දෙවෙනි එක කෙල්විනේ මූලික ඒකකය දිග මීටර කියන දිග මැනීමේ මූලික ඒකකය හතරවෙනි එක කිලෝග්‍රෑම් කියන ස්කන්ධය මැනීමේ මූලික ඒකකය පස්වෙනි එක න්ියුටන් SI එකකයක් නම් තමයි හැබැයි මූලික SI එකකයක් නෙමෙයි කියන විශේෂ නාම තියෙන ව්‍යුත්පන්න SI එකකයක් තමයි නිව්ටන්. ඒ කියන්නේ නම් ඒක SI මූල එකකයක් විදිහට සලකන්න බෑ නත් පිළිතුර පහ නිව්ටනය කියන උත්තරය තමයි පිළිගන්නේ මූලික SI එකකයක් නොවන්නේ කියලා. හරි ගැටලුවක් තියෙනවා නැවත අහන්න පුළුවන් ඔයාලට. හරි දෙවෙනි ප්‍රශ්නය හරහා පහත සඳහන් කුමන වර්ණයේ මූලික භෞතික රාශියට සහ අදාළ SI මූල ඒකකයේ නිවැරදිව සඳහන් නොවේද කියලා අහන්නේ. වලදාන දිග කියන්නේ මීටරය එක හරිය. දීප්ත තීව්‍රතාවය කැන්ඩෙලාව එක හරිය. පදාර්ථ ප්‍රමාණය මෞලය එක හරිය. විද්‍යුත් ධාරාව ඇම්පියරය එකත් හරිය. තාපගතික උෂ්ණත්වය සෙල්සියස් අංශක නෙමෙයි. අපි දන්නවා ඒකේ SI මූල ඒකකයේ මොකද්ද? කෙල්විනේ එන උත්තර අප පහ වැරදි එකේ තාපගතික උෂ්ණත්වය සෙල්සියස් අංශක කියන එක මූලික SI එකකයක් නෙමෙයි නම් පිළිතුර අංක පහ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා SI මූලික ඒකකයක් සහ SI පරිපූරක ඒකකයක් සඳහන් වන්නේ පහත කුමන වර්ණයේද කියලා අහනවා. මූලික SI ඒකකයක් සහ පරිපූරක SI ඒකකයක් සඳහන් වන්නේ පහත කුමන වර්ණයේද කියලා අහන්නේ. පරිපූර්ණ SI එකක ඔයාලා දන්න දෙකක් තියෙනවා මොකද? ස්ටෙරේඩියනය සහ රේඩියනය. එනේ SR සහ RD. RD කියන්නේ රේඩියන් කියන එක තල කෝණය මනින එක. ස්ටෙරේඩියන් කියන්නේ SR එක ඝන කෝණය මනින එක. එහෙනම් අපි බලමු මූලික SI එකකයක් සහ පරිපූර්ණ SI එකකයක් පිළිවෙලින් සටහන් වෙන එකේනා. පළවෙනි එක තියෙන්නේ ඇම්පියර් මවුල දෙන්නම මූලික SI එකක. දෙවෙනි එක තියෙන්නේ කෙල්වින් රේඩියන් එක හරි නේද දැනට? කෙල්වින් රේඩියන් මූලික SI ඒකකයක් සහ පරිපූර්ණ SI ඒකකයක් වෙන පිළිතුරක දෙක ගන්න පුළුවන්. අපි තුන්වෙනි පිළිතුරට යමු. ජූල් සහ ස්ටෙරේඩියන් ජූල් කියන එක මූලික SI ඒකකයක් නෙමෙයි ව්‍යුත්පන්න විශේෂ නාම තියෙන SI ඒකකයක්. ඒක නම් ජූල් ගන්න බෑ. අයිකින්ද එක වැරදි. හතරවෙනි පිළිතුර මීටර වොට් මීටර කියන එක මූලික SI එකකයක් තමයි. නමුත් වොට් කියන එක මූලික SI එකකයක් හෝ පරිපූර්ණ SI එකකයක් නෙමෙයි. වොට් කියන්නේ විශේෂිත නාම තියෙන හඳා ඔක කියන ක්ෂමතාවයේ මාන තියෙන කවුද? ව්‍යුත්පන්න SI එකකයක්. ඊළඟට පහ කිලෝග්‍රෑම් සහ කෙල්වින් දෙකම මූලික SI එකක වෙන එක ගන්නත් බෑ. මොකද පරිපූර්ණ SI එකකයක් එකේ සටහන් වෙන්නේ උත්තරේ නම් අපි ගන්න වෙන්නේ දෙවනි පිළිතුර කෙල්වින් සහ රේඩියන් කියන පිළිතුර තමයි භාවිත කරන්න වෙන්නේ. අපි හතරෙන් ප්‍රශ්න දානවා. ඉතින් ඉක්මනින් අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන් මූලික ප්‍රශ්න ටික පුතේ මොකද අමාරු ප්‍රශ්න නැහැ මෙතන. හතරේ ප්‍රශ්නය භෞතික විද්‍යාවේ මූලික රාශියක් නොවන්නේ කියලා අහන භෞතික රාශිය මගේ පුතේ මම ඔයාලට කියලා දුන්නා කොහොමද භෞතික රාශියක් හඳුනාගන්නේ කියලා නේද? ඍජුව හෝ වක්‍රව මිනුම් කළ හැකි රාශියක් අපි භෞතික රාශියක් කියලා හඳුන්වනවා. උදාහරණයක් අපිට කියුවා ඍජුව මිනුම් කරනවා කියන්නේ මොකක් හරි එක මිනුම් ක්‍රමයකින් ඒක එක සැරේට මැන ගන්න පුළුවන් නම්
සොයා ගන්න පුළුවන් නම් අපි ඕක කියන ඍජුව මිනුම් කරනවා කියන දිග වගේ එකක සැරේට මනින්න ස්ථාපන ස්කන්ධය කාලය කියන එක ඍජු මිනුම් ඊට ප්‍රවේගය වගේ එකක් මනින්න ගියාට පස්සේ අපි කාලය මනින්න ඕනේ ඊට පස්සේ විස්ථාපනය මනින්න ඒක ඒව වක්‍ර මිනුම් ඒවත් භෞතික රාශියින්ම තමයි එතකොට ඍජුව වක්‍ර ලෙස මනින්න පුළුවන් ඒව අපි භෞතික රාශියින් ඉදන් හඳුන්වනවා ඒකින් අහන්නේ මූලික රාශියක් වන්නේ කියලා අහන්නේ භෞතික විද්‍යාව මූලික රාශියක් කියලා ගත්ත මූලික භෞතික රාශීන් වල අපි දන්න තියෙන දේවල් ටික පළවෙනි එක නොවන්නේ කියලා අහන්නේ මූලික භෞතික රාශියක් නොවන්නේ ස්කන්ධය මූලික භෞතික රාශිය ප්‍රවේගය මූලික භෞතික රාශියක් නෙමෙයි ව්‍යුත්පන්න භෞතික රාශිය දිග මූලික භෞතික රාශිය කාලය මූලික භෞතික රාශිය තාපගති උෂ්ණත්වය මූලික භෞතික රාශියකින අපේ පිළිතුර වෙන්නේ ප්‍රවේගය ඒක තමයි මොකද ව්‍යුත්පන්න භෞතික රාශිය දෙවෙනි උත්තරේ ව්‍යුත්පන්න භෞතික රාශිය ප්‍රවේගය කියන එක හරි අපි නම් ඊළඟට යන ප්‍රශ්න අංක පහ භෞතික විද්‍යාවේ මූලික රාශියක් වන්නේ කියලා ඊළඟට අහන්න භෞතික විද්‍යාවේ මූලික රාශියක් වන්නේ කියන එක බලයක් කියන එක බෑ බලයක් කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශිය ධ්වනි තීව්‍රතාවය කියන එක දාම ඔයාලා දන්නේම නැහැ ඇත්තටම අතර දීප්ත තීව්‍රතාවය සහ ධ්වනි තීව්‍රතාවය කියන්නේ දෙකක් හරි ඒක ඔයාලා කොහොමද දැනගන්න ඕන කරත් තමයි පුතේ යම් කිසි ප්‍රශ්නයක කෙටි ප්‍රශ්නයක ඔයාලා කොහොමවත් දන්නේ නැති එකක් අහලා තියෙනවා ඒක ඇත්තටම සාවද්‍ය පිළිතුරක් ඒක වැරදි පිළිතුරක් එතකොට මේක අනිවාර්යයෙන්ම ධ්වනි තීව්‍රතාවය කියන එක ඔයාලා දැන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒක ඇත්තටම මේක මූලික භෞතික රාශිය නෙවෙයි ඒකත් ව්‍යුත්පන්න භෞතික රාශිය. දීප්ත තීව්‍රතාවය අපි දැන් කතා කරපු එක කැන්ඩෙලාව කියන එක නේද? ඒක අපි මූලික භෞතික රාශිය. ත්වරණය කියන එක ව්‍යුත්පන්න භෞතික රාශිය. තලකෝණය කියනක ඒක පරිපූර්ණ භෞතික රාශියක්. ඒ කියන්නේ මූලික විද්‍යා මූලික භෞතික රාශියක් කියලා ගන්න බෑ. පරිපූර්ණ එසයි එකකයක් දීපු පරිපූර්ණ භෞතික රාශියක් තමයි ඒක. නෑ ඒක ගන්නෙත් නෑ. එහෙනම් අපේ උත්තරය ගන්න වෙන්නේ දීප්ත තීව්‍රතාවය තමයි මූලික භෞතික රාශියක් විදිහට සලකන්නේ. ගැටලු තියෙනවා නම් නැවත අහන්න පුළුවන්. අපි ප්‍රශ්න පහක් දක්වායි දෙකකින් සාකච්ඡා කරා. මම හරි ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්න පහේ. ඔයාලට දැන් අහන්න පුළුවන්. හරි. මුද අපි එන යනවා ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6ට යනවා. ප්‍රශ්න අංක කැන්ඩෙලාව පහත කුමන භෞතික රාශියක් මැනීමට භාවිත කරේද කියලා අහනවා. කැන්ඩෙලා කියන්නේ CD නේද? සිම්පල් CD. කැන්ඩෙලා මානින් කවුද? දීප්ත තීව්‍රතාවය. දීප්ත තීව්‍රතාවය. තරංග තුන දීප්ත තීව්‍රතාවය. අන්න ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ දානවා අපි භෞතික රාශීන් වර්ග කරාපු තේ කොටස් තුනකට වලට මතක ඇති. දෛශික රාශි, අදිශ රාශි සහ විශාලත්වයක් පමණක් ඇති භෞතික රාශීන් කියලා වර්ග කළා. එතකොට ඒකකයක් පවතින්නේ නැති හරි දිශාවක්ද නොපවතින භෞතික රාශීන් කියන එකට විශාලත්වයන් විතරයි. උර අපි ඒ වගේ භෞතික රාශීන් කීපයක් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒක මේක ඇතුළේ ආදී ඇති. ඉතින් ඒක අපි දැකපු ගම අපිට පේනවා කවුද කියන එක. වර්තනාංගය අපු කිව්වා ඒකට ඒකකයක් පවතින්නේ නැහැ. ඊළඟට ඒකකයක් නොපවතීද කියලා අහන්න අපි උත්තරේ වර්තනාංගයක් පැහැදිලිව දාන්නවා. ඊට පස්සේ අපි කතා කරා කාටද උත්තේ? ඝර්ෂණ සංගුණකය, සාපේක්ෂ ආර්ද්‍රතාවය මතකයි නේද? හරි ඒ වගේ ගැටලු කීපයක් අපි ඒකක නොපවතින භෞතික රාශි කීපයක් අපි සාකච්ඡා කරලා තියෙන එක මතකේ තියාගන්න ඕනේ. එහෙනම් පිළිතුරු අංක 2 වර්තනාංගය. 8 වෙනි ප්‍රශ්නේ අපේ. පහත සඳහන් රාශීන්ගේ කවරකට ඒකක තිබේද කියලා අහන්නේ. හරි? ඒකක තිබේද කියලා අහන්නේ. ඔන්න පොඩ්ඩක් අපි හිතා ගන්න ඕන තැනක් තියෙනවා. යම් කිසි භෞතික රාශි ටිකක් තියෙන පුතේ ඔයාලා දන්නේ නැති. ඒ නිසා මම ඒ ටික සාකච්ඡා කරන්න ගන්නවා. මේක සටහන් කරගන්න ඔයාලගේ නිබන්ධනයේ හෝ ඒ නිබන්ධනය සටහන් කරගන්න ඔයාලා පොළවල සටහන් කරගන්න පුතේ මේ භෞතික රාශි සමහර ඒවා දන්නේ නැහැ. ඝර්ෂණ සංගුණ කියන පුතේ ඔයාලා දන්න එකට ඒකකයක් නැහැ කියලා. හරි. ඒකකයක් තිබේද කියලා නේ අහන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඔයාලා දන්නේ නැහැ. ඒක තමයි වික්‍රියාව. හරි. මේක ඔයාලා දන්නේ නැහැ. ඉතින් ඔයාලා ඒක සටහන් කරගන්න. ඒතකොට පළවෙනි වික්‍රියාව කියන උත්තරය ගන්නකොට වික්‍රියාව කියන්නේ පුතේ දිගෙහි සිදු වූ වැඩිවීම. දිගෙහි සිදු වූ වැඩිවීම.
විදේශී දූ වැඩිවීම. ඕකට අපි කියනවා විතතිය කියලා. විදේශී දූ වැඩිවීමට කියන පුතේ විතතිය කියලා. ඒක බෙදන්න ආරම්භක දිගේ. විදේශී දූ වැඩිවීම එහෙම නැත්නම් විතතිය ආරම්භක දිගෙන් බෙදා. දැන් ඕකේ දෙකේම තියෙන විදේශී දූ වැඩිවීමක් කියන්නේ පුතේ ඒකත් දිගක්. විදේශී දූ වැඩිවීමක් කියන්නේ ඒකත් දිගක්. එතකොට උඩක් තියෙන ඒකකේ මීටර යටත් තියෙන ඒකකේ මීටර. එතකොට ඒකක කැපිලා ගිහිලා වික්‍රියාවට ඒකකයක් නැහැ. එහෙනම් සතහන් කරගෙන වික්‍රියාව ඒකකයක් නැහැ. වික්‍රියාව කියන්නේ දිගෙහි සිදු වූ වැඩිවීම, එහෙම නැත්නම් විත්‍තිය බෙදීම ආරම්භක දිග. අපි මෙන්න මෙහෙම හිතන්නකො. ඔක කපාටම තාගෙන අමාරු නම් මෙන්න මෙහෙම එකක්. ඔන්න තියනවා තන්තුවක් එල්ලලා. අද මේ තන්තුවට මම බලයක් දාන්න. බලයක් දැම්මට පස්සේ මේ තන්තුව මෙතන ඉඳලා මෙතෙන්ට ඇදෙනවා. හරි මේ බලය දැම්මට පස්සේ මෙන්න ඇදුණු දිග මේක තමයි විතතිය. හරි මේක තමයි අපි ඔකට කියන ස්වභාවික තේරුම නැත්තම් ආරම්භක දිග. හරි ඔන්න දැන් පැහැදිලිද වැඩේ? ආරම්භක දිග කියන්නේ යා නොඇදි දිග. නොඇදි දිග ඇදුනේ නැති වෙලාවේ යගේ දිග. නොඇදි දිග. හරි ඇදෙන්නේ නැති වෙලාවේ දිග. ඊළඟට විතතිය කියන්නේ ඇදුනට පස්සේ යා කොච්චර දිගක් තියනවද වැඩි වෙලා කොච්චර දිගක් වැඩි වෙලා තියෙන. ඒක තමයි අපි විත්‍ත්‍ය එහෙම නැත්නම් අපි එක්ස්ටෙන්ෂන් කියලා ගන්නවා. හරි විත්‍ත්‍ය වැඩි වූ දිග. එහෙනම් පුතේ අර ඒකකයක් නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඒකත් ඔයාලා දන්න නිසා මම කියලා දෙන්නම්. ඔක මේව දැනගෙන ඉන්න කිසි ගැටලුවක් නැහැ. මොකද ඉදිරියේදී අපි සම්පූර්ණ විස්තර විදිහට ඉගෙන ගන්න එකක් මේක ඉගෙන ගන්න පුතේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමේදී. සාපේක්ෂාර්ථතාවය කියන එක අපි ඉගෙන ගන්නවා. මම කෙටියෙන් ලිව්වා සාපේක්ෂාර්ථතාව කියන්නේ RH කියලා අපි සාමාන්‍ය සංකේතවත් කරන රිලේටිව් හියුමිඩිටි කියලා. සාපේක්ෂාර්ථතාවය කියන්නේ දැනට තිබෙන ජල වාෂ්ප ස්කන්ධය. පරිසරයක තිබෙන දැනට තියෙන ජල වාෂ්ප ස්කන්ධය. හරි දැනට තිබෙන ජල වාෂ්ප ස්කන්ධය. ඕක බෙදන්න ඕන පුතේ. තබාගත හැකි තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධේ තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධේ. ඉතින් ඔයාලට එතනක් පේනවා උඩක් තියෙන ස්කන්ධයත් යටත් තියෙන ස්කන්ධයත් ඒ දෙක කැපිලා ගියා. මේක 100ට 100 ගුණ කරන්න ඕයි. හැබැයි ඉතින් 100ට 100 ගුණ කරා කියලා ඒකකයක් ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රතිශත ආර්ද්‍රතාවය කියලා කියන්නේ. තොර මේකටත් ඒකකයක් තියෙන්න බෑ. තිබෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය. ඒ කියන්නේ අපිට දැන් මෙහෙම කාමරයක් තියෙනවා කියලා. මේ කාමරේ දැනට තියෙනවා මේ මෑතින් ඈතින් යන්තම් ජල වාෂ්ප තියෙන. දැනට තියෙනවා මේකේ ග්‍රෑම් 10ක්. ජල වාෂ්ප ග්‍රෑම් 10ක් තියෙනවා. හැබැයි ඔය කාමරේම හරි ගොඩාක් ජල වාෂ්ප එකතු කරලා එකතු කරලා ජලය හැදෙන්න කලින් ජලය හැදෙන්න ඕන මෙන්න දැන් ජලය හැදෙන්න කලින් මේ ජල වාෂ්ප තියලා තියලා තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය දෙන ග්‍රෑම් 25. ග්‍රෑම් 25ක් තියාගන්න පුළුවන් තියෙන ග්‍රෑම් 10. හරිද? එතකොට ඔක අපිට පේන සාපේක්ෂතාව හරිය ලේසියෙන් හොයන්න පුළුවන් කොහොමද? තියෙනවා ග්‍රෑම් 10ක් තියාගන්න පුළුවන් ග්‍රෑම් 25ක් ඒක කැපෙනවනේ. ඒක 100 100න් ගුණ කරනවා. මේක අපිට දැන් දැනට දැනගන්න ඕනේ නැහැ. හරි. එතකොට මේක 4න් ගුණ කරනකොට 140 නේ. 140 ක සාපේක්ෂතාවය. ඒක අපි ගොඩක් කලකට දන්න ගැටලුව වලදී අපිට සමහර සිදුවීම් පැහැදිලි කරන්න සාපේක්ෂතාවය කියන මිනුම ගොඩක් කලකට මතිනවා. මොකද උදාහරණයක් ඉදිරියට දවසේ උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගන්න. අපිට දහඩිය දමන දිනයක්ද දහඩිය නොදමන දිනයක්ද කියන එක අදහස ගන්න. හවස් වෙනකොට වහිනවද කියන එක අදහස ගන්න. කාලුක විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගන්න තොරතුරු. පරිසරයේ වායුගෝලයේ ආර්ද්‍රතාවය කීයද? වායුගෝලයේ සුළගාමන වේගය කීයද? හරි. අයින පස්සේ උෂ්ණත්වය කීයද? පීඩනය කොහොමද? මේ ඔන්නෝ ටික තමයි වායුගෝලයේ පිළිබඳව අනාවැකි පද කරන්න සාරණ තොරතුරු. ඒක මේකත් අපි නිකන් මතක් කරගත්තේ නේ. සාපේක්ෂ ආර්ථතාවය කියන එකට පුතේ ඇත්තටම ඒකකයක් නැහැ. ඒකකයක් නැහැ.
වර්තනාගේ කෙනෙක් ඔයාලා කොහොමද දන්නේ කියලා ඒක ක්‍රියාවක් නැහැ. එහෙනම් උත්තරේ වෙන්න ඕන කවුද? ප්‍රසාරණ සංගුණකය. ප්‍රසාරණ සංගුණකය. ඒකට ඒකකයක් තියෙනවා. ප්‍රසාරණ සංගුණකය කියන එකක් තියෙනවා. ඒතර ප්‍රසාරණ සංගුණකය කියනක මම දැන් කියන්න යන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝ සම්බන්ධතාවයක්. සමීකරණයේ විදිහට ගත්තොත් ඔයාලට මෙන්න මෙහෙම ගන්න පුළුවන් ඒක. හැබැයි දැනට ඉතින් හිතන්න එපා අපි ඉදිරියේ ඔයාලගේ අමතර පන්ති වාරයක් වැටෙනවාට අමතර දෙවනි පාඩමක් කරනවා අපි. තාපය කියන පාඩම තව නොබෝ දවසකින් පටන් ගන්න ඔයාලට වෙනම දවසක සාමාන්‍ය දවස නෙමෙයි. ඒ තාපය පාඩමේදී අපි කතා කරන සිද්ධාන්ත කොටසක් තමයි ප්‍රසාරණය කියන එක. හරි. ඔයාලා ඒක දන්නවා ඇත්තට මොකද මේ ප්‍රසාරණය කියන එක සාමාන්‍ය පරිශ්‍රයේ නිර්දේශයේ යම් කිසි දුරකට මම හිතන්නේ කතා කරලා ඇති. ප්‍රසාරණය කියන්නේ උෂ්ණත්වය නිසා බකරේ වස්තුවක් තියෙන උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ වස්තුව තමන්ගේ මිනුම් වැඩි කර ගන්නවා. හරි. දිග වැඩි කර ගන්නවා. වර්ගඵලය වැඩි කර ගන්නවා. පරිමාව වැඩි කර ගන්නවා. වායුවක් නම් පීඩනය වැඩි කර ගන්නවා. ඔන්න ඕකට කියන ප්‍රසාරණය කියලා. හරි. උෂ්ණත්වය නිසා තමන්ගේ මිනුම් භෞතික මිනුම් වැඩි කර ගැනීම. ඒක තමයි ප්‍රසාරණය කියන්නේ. ඒකට ඒකෙදි අපි ප්‍රසාරණය ගැටළු විසඳනකොට අපි යම්කිසි භෞතික රාශියක කීපයක් අර්ථ දක්ව ගන්නවා. ඒකෙන් එකක් තමයි ප්‍රසාරණ සංගුණකය කියන්නේ. හරි. ඒක ඉතින් ලොකුවට දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම උනම් ඒ අර ඒකක ලැබෙන හැටි කියන්න මම පොඩි සම්බන්ධතාවයක් වලට කියලා දෙන්නම්. ලේසියෙන්ම ගන්න කියලා. අපි තමු දිග වැඩි වෙනවා කියලා. ඒකට අපි භෞතික විද්‍යාවෙන් කියනකොට රේඛීය ප්‍රසාරණය වෙනවා කියලා. දිග වැඩි වෙනවා කියන එකට අපි කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. දිගනේ වැඩි වෙන්නේ. එතකොට රේඛීය ප්‍රසාරණය කියන එක මෙන්න මෙහෙම අර්ථ දක්වලා තියෙනවා. අපි හිතමු මෙන්න දණ්ඩක් තියෙනවා. හරි. මේකේ උෂ්ණත්වය තීටා වේගකින් වැඩි වෙනවා. තීටා වේගකින් වැඩි වෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට උෂ්ණත්වය තීටා වේගකින් ඉහළ යනවා. අපි තුන් සෙල්සියස් අංශක 10 නම් තීටා සෙල්සියස් අංශක 10. හරිද? ආරම්භකදී L1. අවසානදී L2. ඔකේ අර්ථ දක්වන මොකද රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා එකක්. පාඩම් කරගන්න එපා නේද? රේඛීය ප්‍රසාරණ සංගුණකය. දැන් මම හිතන්නවත් එපා මේ පාඩම් පැහැදිලි කරනකොට මම කියලා දෙනවා. ඔකට අපි කියනවා ඇල්ෆා. ඒක අර්ථ දක්වලා දෙන්නේ මෙහෙම. ඇල්ෆා කියන එක සමානයි හරිද? දිගේ හේන වැඩිවීම. L2 ඍණ L1 ඔන්න වැඩි වුණු දිග බෙදන්න ඕන ආරම්භක දිගේ හරිද ගුණ කරන්න ඕනි තීටාගේ ඔන්න ඕක තමයි මේ රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දැක්කේ උදේ එතකොට වාඩි වෙන මෙතනත් සෙන්ටිමීටර් තියෙන දිගක් තියෙන මෙතනත් දිගක් තියෙන යටත් දිගක් තියෙන එතකොට මේ උඩ තියෙන ඒකක විදියට ගත්තොත් අපි අල්පක ඒකක බැලුවා උඩ තියෙන එකක් ගත්තොත් අපිට මීටරෙන් ආදේශ කරා කියලා දිග හරි මේ දෙකම මීටර් නේ මීටර් අඩු කිරීම බිංදුව වෙන්නේ නැහැ වනේ මෙයාගේ එකකත් මීටර් මෙයාගේ එකකත් දිග අපිට මීටර් 2.5 මීටර් 2.4 අඩු කරා එතකොට මීටර් 0.1 කොහොම නෙන්නේ අපි එතකොට ඒක කියන්නේ මීටර් උඩ යට එනවා L1 කියන්නේ මීටර් අපේ තව එනවා තීටා ඕක අපි සාමාන්‍ය පාවිච්චි කරන සෙල්සියස් අංශක. එහෙම නැත්නම් කෝ මීටර බෙදීව මීටර කෙල්වින්. අර SI එක ගොලින් ආදේශක. දැන් ඔයාල පේනවනේ මේ දෙකට කැපලා ගිහිල්ලා එක්ක මේක එක කියනවා සෙල්සියස් අංශකය. එහෙම නැත්නම් මේක කැපලා ගිහිල්ලා කෙල්වින් යට. එතකොට ඔයාලට පේනවා ඒකට පැහැදිලිවම ඒකකයක් තියෙනවා නේද? නේද එහෙනම් ප්‍රසාරණ සංගුණකයේ පුතේ මොකක්ද තියෙන්නේ ඒකකයක් කියලා 1 සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට කියලා භාවිත කරන්න පුළුවන් පැහැදිලිද ගැටලු තියෙනවද උත්තේකේ ගැටලු තියෙනව නම් අහන්න එකේ අපි යනවා අපි කතා කරේ දැන් 8 වෙනි ප්‍රශ්න අපි දැන් 9 වෙනි ප්‍රශ්නේ යන්න හදන්නේ පහත සඳහා රාශීන්ගේ කවරකට ඒකක තිබේද කියලා අහනවා. එතකොට අපි ඒකක තිබෙන භෞතික රාශීන් ටික කවරකට කියලා අහන්නේ. අපි දැන් ගොඩක් කියලාද ඒකක නැති ඒවා දන්නවා නේද? එතෙන් අපිට ඒකක නැති ඒවා ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට
සාපේක්ෂ ඝනත්වය කියන එක කිව්වා. ඔයාලා අර්ථ දැක්කින් සාපේක්ෂ ඝනත්වය දන්නවනේ. මොකද සාපේක්ෂ ඝනත්වය කියන්නේ පුතේ? සාපේක්ෂ ඝනත්වය කියන්නේ හරි? සාපේක්ෂ ඝනත්වය කියන්නේ හරි යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වයේ බෙදීම යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වයේ බෙදන්න ඕන පුතේ කාගේ? ජලයේ ඝනත්වය. ඒ කියන්නේ ජලයේ ඝනත්වය වගේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි සාපේක්ෂ ඝනත්වයේ අත්දැකීම. යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. එතකොට මෙතන ජලයේ ඝනත්වය කියන එක අපි දැනගන්න ඕනි 1000 ඝන මීටර කිලෝග්‍රෑම් සාමාන්‍ය විදිහට. හරි? එහෙම නොවුනත් ඔයාලට කිසි ගැටලුවක් නැහැ. ඒ උඩ තියෙන ඒකකය ඝනත්වයේ ඒකකයි යට තියෙන ඝනත්වයේ ඒකකමයි. එතකොට ඒකක දෙක කැපිලා යනවා. එතකොට යාට ඒකකයක් නැහැ කියලා අපු ගන්නවා. ඒකක තියෙන වහන්නේ. හරි? මේ සාපේක්ෂ පාරවිද්‍යතාවය සාපේක්ෂ පාරගම්‍යතාවය කියන එක නම් මගේ දරුවනේ ඔයාලා දන්නේ නැහැ නේද? ඒ දෙක එන්නේ සාපේක්ෂ පාර වේදිතාවය කියන එක එන්නේ විද්‍යුත් ක්ෂේත්‍රවලදී. සාපේක්ෂ පාර ගම්මිතාවය කියන එක එන්නේ චුම්බක ක්ෂේත්‍රවලදී. ওই දෙකටම ඒකක නැහැ. මම මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඔක චුට්ටක් සංකීර්ණ වැඩි. මොන සමීකරණ දෙක ලිවට කමන්නේ. සාපේක්ෂ පාර වේදිතාවය කියන එක මියු ආර් කියන එක ගන්නවා. මියු බෙදීම මියු නොට් කියලා. සාපේක්ෂ පාර ගම්මිතාවය කේ එප්සයිලන් බෙදී එප්සයිලන් නොට් කියලා. එකම જાතිය කට්ටියනේ උඩ යට ඉන්නේ. ඒකෙන් තමයි අනිවාර්යයෙන්ම යාළගේ ඒකක තියෙන විදියක් නැහැ. ඒකර ඒක මතක තියාගන්න මේක ඇත්තටම එච්චර දැනක දැනගෙන ඉන්න ඕයි නැහැ. හරි? ඔයාලට පේන්න ඕන මේක එකම ඒකකයේ තියෙන මෙතනත් එකම සංකේතය දෙන්නේ අර නොට් දැම්මට. හරි? නොට් කියන එකේ තේරුව රික්තයේදී කියන එක. මේ මෙව් කියන්නේ තමන්ට කැමති තැනකදී. මේකෙදි තේරෙයි. එප්සිලන් නොට් කියන්නේ රික්තයේදී මේක තමන්ට කැමති මාධ්‍යයකදී. ඒක අර වෙන එකම භෞතික රාශි තැන් දෙකක. ඒක නිසා ඒකක මාරු වෙන්නේ නැහැ. ඒතර මේ දෙකේම ඒකක කැපිලා යනවා. මේ දෙන්නටම ඒකක නැහැ. සාපේක්ෂ පාරගම්‍යතාවයට සහ සාපේක්ෂ පාරවේදීතාවයට කියන දෙකටම ඒකක නැහැ. මෙයා එනවා චුම්බක ක්ෂේත්‍රවලදී පාරගම්‍යතාවය, පාරවේදීතාවය විද්‍යුත් ක්ෂේත්‍රවලදී එනවා. ඒතකොට මේ දෙකටම ඒකක නැහැ. සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය. ඒක ඔයාලා දන්නේ නැහැ සමහර විට. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ පුතේ. හරි අපි වාහන දෙකක් ගමන් කරනවා කියලා හිතමුකෝ. හරි. මෝටර රථ දෙකක් ගමන් කරනවා. ඔන්න දැන් අපි මෝටර රථ දෙකක් මෙහෙම ගමන් කරනවා. හරි. මෙහෙම මෝටර A කියන මෝටර රථයකුයි B කියන මෝටර රථයකුයි ගමන් කරනවා. හරි. මෙයා යනවා තප්පර දෙකකින් 10ක වේගයෙන්. මෙයා යනවා තප්පර දෙකකින් 20ක වේගයෙන්. අද පිටිපස්සේ ඉන්න කෙනා බලනවා හරි අරයා ඉස්සරහට යනවා නේ පිටිපස්සේ කෙනා යන්නේ. එතකොට යාට වෙන මෙයා ඊළඟ තප්පරෙදී මීටර 20ක් යනවා. ඕන. එයා මීටර 20ක් යනවා. හැබැයි මෙයාට යන්න පුළුවන් මීටර 10යි. මෙයාට යන්න පුළුවන් මීටර 10යි. දැන් මොකද ඇයි මෙයා තප්පර මිල 10 නේ? එතකොට යා දෙන අතර තිබුණු පරතරය දැන් චුට්ටක් වැඩි වෙනවා. කලින් තිබුණ පොඩි පරතරයක් දැන් සෑහෙන ලොකු පරතරයකට ගිහිල්ලා. අන්න කාලයත් එක්ක වස්තුන් දෙකක් අතර තියෙන පිහිටීම පරතරය වෙනස් වෙනවා නම් අපි කියනවා මේ දෙන අතර සාපේක්ෂ චලිතයක් වෙනවා කියලා. හරිද? එතකොට මේ දෙන අතර තියෙන සාපේක්ෂ චලිතයේදී පුතේ අපි හොයනකොට අපි තුම අපි ඒ කියන එක්කිනා බලනවා කියලා. ඒ කියන මෝටර රථයේ ඉන්න මිනිහෙක් තමයි චලිතය දකින්නේ. එයා හිතනවා ඒ කියන රථය නිශ්චලයි කියලා. එයා නිශ්චලයි. එයා නිශ්චල කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ කිදේ? එයා නිශ්චල කරන්න නම් දකුණු පැත්තට තියෙන තප්පර දෙකකින් 10 වෙනුවට එයාට මේ පැත්තට තප්පර දෙකකින් 10ක් දී ගන්න වෙනවා. අන්න යා තප්පර මීටර 10 පිටිපස්සට වෙනවා. ඒක මෙයාටත් දෙනවා. අන්න බලන්නකො. තප්පර මීටර 10. එතකොට මේ දෙන්න අර බල දෙකක් වගේ නේ. දැන් මෙයාම නිශ්චලයි. සාපේක්ෂවම යා නිශ්චලයි. මෙයාට වේගයක් ඉතුරු වෙනවා නේ. 20ක් ඉස්සරහට
දහයක් ආපස්සට. විස්සෙන් දහයක් අඩු කරාම තප්පරයට මීටර 10යි. අන්න සාපේක්ෂ ප්‍රවේගය. කාටද? ඒට සාපේක්ෂව බීගේ ප්‍රවේගය. ඒට සාපේක්ෂව බීගේ ප්‍රවේගය. ඒට සාපේක්ෂව බීගේ ප්‍රවේගය කියන්නේ මොකද්ද? ඒ නිශ්චල නම් බීගේ ප්‍රවේගය. හැබැයි අර ඒකකයක් ලැබුණානේ. ඒකකයේ ප්‍රවේගයේ ඒකකයමයි. එයාට ඒකකයක් තියෙනවා. ඒක මතක තියාගන්න. සාපේක්ෂ ප්‍රවේගයට නම් ඒකකයක් පවතිනවා. එහෙනම් අපි ඒක මතක තියාගන්න සාපේක්ෂ ප්‍රවේගය ඒකකයක් පවතී කියලා. හරි? සාපේක්ෂ ප්‍රවේගය ඒකකයක් පවතී. එහෙනම් අපේ උත්තරයක් ආවා සාපේක්ෂ ප්‍රවේගයට අතර මේකකයක් තියෙනවා කියලා. නේද? සාපේක්ෂ ප්‍රවේගය ඒකකයක් තියෙන. යාන්ත්‍ර වාසිය කියනක මම කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක දන්නවා. නේද? ඒක අපිට ඇත්තට වැඩි වෙන මාතෘකාවකුත් නෙමෙයි මේක දාන්න ඕලේ වල දාන්න නිසා මේ පිටුතර දැම්මේ මොකද උත්තරේ වාර දෙකකින් ආවට පස්සේ අන්තවාසිය ගැන කතා කිරීම අවශ්‍යතාවයක් නැහැ එලකට එතකොට උත්තරේ 9ට ප්‍රශ්න උත්තර ප්‍රශ්න අංක 9ට පිටුතර අංක 4 තමයි තෝරගන්න පුතේ හරි එලකට අපි ඔයාලා මතක ඇති කතා කරා උපසර්ග කියන මාතෘකාව උපසර්ග කියන මාතෘකාවේ අපි මුදේ යම් කිසි දුරකට අපි සාකච්ඡා කරා උපසර්ගයක් කියන්නේ සංඛ්‍යාවක විශාලත්වයේ අනුව ඉදිරිපත් කරන්න අමාරු වුණාට පස්සේ අපි ඒ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණය ලියලා ඒ ලැබෙන ගුණාකාරයට හෝ උපගුණාකාරයට ගුණාකාර කිව්වේ 10 ධන දර්ශක වලට උපගුණාකාරයක් කිව්වේ 10 ඍණ දර්ශකවල. අන්න ඒවට අපි යම්කිසි සංකේත ප්‍රමාණයක් ලබා දුන්නා. අපි ඒවට කිව්ව මොනා කියලාද? උපසර්ග කියලා. ඒ උපසර්ග ටික වල මතකයේ තියෙන ඕන මහා පරිස්සම් කරනවා අනිවාර්යයෙන්ම වල මතකයේ තියෙන ඕන දැන් විසඳෙන්නේ. හරි. මේකින් ඒවා මතක කරගන්න ක්‍රමත් අපි දන්නවා නේද? ඉතින් අපි මේ පැත්තෙන් කතා කරොත් ඡර්ද ලියනවා ඩෙසි සෙන්ටි මිලි micro nano pico femto yeah ne anith ekak deka hekta kilo mega giga tera ne oy widere usara adena unda kaman liyanne ha mega kilo mega giga tera peta e wage tiyenone ewa pechchara oni ne ith oy tika aniwarya kawada madaka tiyennona hari etanne uda tika echchara ma nathi unada me tika nan aniwaryenma මතක තියෙන ඕන. ඉතින් මේකේ මෙන්න මේ මේ කොටස අපි කියනවා ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ මේවට කියන උපගුණාකාර කියලා. හරි? උපගුණාකාර කියලා කියන මේ ටිකට කියන ගුණාකාර කියලා. හරි? ගුණාකාර. ඒ කියන්නේ මෙතන තියෙන මේවැයෙන් 10 ධන දර්ශක. 9 ධන දර්ශක මේ උපගුණාකාරයෙන් 10 ඍණ දර්ශකයෙන්. ඒ ඔයාලට මතකයි. හරි ගුණාකාර පැත්තේ මෙතන කිලෝ දක්වා තියෙන සිම්පල් අකුරු ටික දෙකා හෙට කිලෝ මේක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ කියලා මම කිව්වට. මොකද එතන උඩ තියෙන සේරම මෙගා වල ඉඳලා කැපිටල් ලකුණු ඒ කිලෝ වල ඉඳලා 10 3 ගන්න වැඩි වෙනවා මෙගා ගිගා ටෙරා යනකොට ඒ සේරම කැපිටල් ලකුණු මෙතනින් පල්ලය උපසර්ග වල උපගුණාකාර ටික සේරම සිම්පල් ලකුණු ඍණ එක ඍණ දෙක ඍණ තුන එතන ඉඳලා 3 ගන්න වැඩි වෙනවා නේද? අගේ විශාලත්වයේ දර්ශක විශාලත්වයේ තුන ගන්න පිටි. ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කරපු උපසර්ගවලදී. ඉතින් මේකේ අපි උපසර්ගවල ඇටළු දිහකට ගියොත් උපසර්ගවල තියෙන පුතේ විශාලත්වයේ වැඩි වෙන පිළිවෙඩ සකස් කර වර්ණය වන්නේ කියලා අහන අපිට දිර තියෙන සෙන්ටි කිලෝ මෙගා නැනෝ කියලා. අපි බලමු මේ ටික ලකුණු කරලා සෙන්ටි තියෙන මේක ඊළඟට කිලෝ මේක ඊළඟට නැනෝ මේක මේ තියෙන නැනෝ මිලි මයික්‍රෝ නැනෝ ඊට පස්සේ අපිට තියෙන්නේ කවුද තව මෙගා මේක. එතකොට අපිට වැඩිම එක මෙගා අඩු මේක නැනෝ. එතකොට අපේ උත්තර වෙනවා නැනෝ සෙන්ටි කිලෝ මෙගා. නැනෝ සෙන්ටි
किलो मेगा उत्तरांक की है, नैनो सेंटी किलो मेगा उत्तरांक देख कर, नैनो सेंटी किलो मेगा उत्तरांक देख कर की है उत्तरे तमत्री में दहावी प्रश्न सभा तोरा गान, दहावी प्रश्न का उत्तरांक देख कर तोरा गान कहा देगे। දැන් කෙටි ප්‍රශ්න 10 පස්ස අපි ඊළඟට යනවා පුතේ. ටිකක් වෙනස් විදියකට එකට සමාන අර ගැටලුවට යන්න අලුත් භෞතික රාශි ටික හඳුනා ගන්න. හරි. ඒක පිටුවාංග 38ට යනවා මම. පිටුවාංග 38 කොටසට යනවා. ඒකේ අපි ට දීලා තියෙන භෞතික රාශි කිහිපයක් සඳහා කොහොමද ඒකක ගොඩනගා ගන්න කියන එක. අපි දරුවන්ට බැරි අත්‍තරම් කතා කරමක් කිය හැමදෙස්සෙම මේ කියලා දුන්නොත් දෙයක් මතක තියා ගන්නවා. එහෙම නැතුව ගොඩක් වෙලාට ඔයාලා උත්සාහ කරන්නේ අලුතෙන් දෙයක් ගොඩ නගා ගන්න. හරි. ජීවිතේ හදා ගන්න පුතේ ඒක. අර තියෙන එකක් ඔහේ පොලිෂ් කර කර යන්න එපා. ඒකට වඩා අලුතෙන් දෙයක් හිතලා නිර්මාණශීලීව ගැටලුවක් දිහා බලලා ඒකට පිළිතුරක් ගොඩ නගන්න උත්සාහ කරන්න. ඒක තමයි උසස් පෙළ දරුවෙක්ගෙන් බලාපොරොත්තු අපි විශේෂයෙන් සයන්ස් මැත්ස් කරන දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නිර්මාණශීලී දරුවෙක්. එයාට සාම්ප්‍රදායික උත්තරයක් අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තියා පේපර් එකේදීවත් එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ළමයා කටපාඩම් කරලා උත්තරයක් ලියයි කියලා. හරි. එනිසා අපි නිර්මාණශීලී වෙන්න ඕනේ. එතකොට කොහොමද අපි නිර්මාණශීලී වෙන්නේ? කොහොමද අලුත් විදිහට හිතන්නේ? නේ? කොහොමද පරණ දේවල් භාවිතා කරගෙන අපි දන්න දේවල් භාවිතා කරගෙන අලුත් දෙයක් හොයාගන්නේ. එහෙනම් අලුත් විදියට හිතන්නේ කියන එක තමයි පුරුදු වෙන්න ඕන. ඒක අපි උත්සාහ කරමු. අර මුලදී එක අමාරුයි ටිකක් අර කියන සාමාන්‍යයෙන් අපි මුල කාලේ වුණත් නේ අපිට කිව්වොත් නේ ඉස්සර අපිට තුන කොරෝනා කාලේ අපි කොත්ත මල්ලි බොන්න කිව්වොත් කොත්ත මල්ලි බොන්න ටිකක් අමුතුයි අපි මුලදී. හැබැයි පස්සේ යනකොට ඔක හරි නේ ආසය කොත්ත මල් බොන්න දැන් නිකුණු බොන්නනේ වල කොත්ත මල්. ඊට පස්සේ ඉස්සර අපි කොත ඇඟි අමාරුට බොන්නකට විනි වැලකට ටිකක් තිත්තයි ඒක. ඉතින් විනි වැලකට ටිකක් කිව්වට පස්සේ තිත්තයි කියනවා. හැබැයි පස්සේ පුරුදු වුණාට පස්සේ ඒක තිත්ත නැහැ. තිත්ත තමයි. අමුත් ඒක එච්චර ගැටලුවක් නැහැ. බොන්න පුළුවන්. මම කියන හැමදේම මේක පළවෙනියටම අපි ගන්නකොට තමයි ටිකක් උදේ. හරි පළවෙනියෙන් ගන්නකොට තමයි අපි අමාරුයි කියලා කිය මේ බොන්න බෑ ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි ඉස්සරහේ ඒක ටිකක් කාලයක් යනකොට ඔබ එච්චර අමාරු වෙන්නේ නැහැ. ප්‍රලේසි හොඳයි. අමාරු ගැටලු ටිකක් කියන පුතේ මම අර මේ කෙටි ප්‍රශ්න දිගටම කතා කරන්න කියලා විතරයි නැවත්තේ. හරි කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලන්න එපා. හරි ප්‍රශ්න අංක කීපයක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්න අංක ටික අමාරුයි කියලා ඒ ප්‍රශ්න ටික කතා කරන්න බලන්න එපා. අර කෙටි ප්‍රශ්න එක දිගටම කතා කරගෙන යනකොට කට්ටිය ටිකක් බෝරින් ගතියක් එනවනේ. ඒ පන්ති වල හැටි අපි ගොඩක් වෙනස් ඉඳලා අර අර සාමාන්‍ය පෙළ වගේම කරන්නේ නැහැ ගොඩක් වෙනස්. හරි ප්‍රශ්න කීපයක් ඉති ප්‍රශ්න කතා කරනවා. ඊට පස්සේ නිකන් ව්‍යූහගත රචනා වගේ ප්‍රශ්න කතා කරනවා. රචනා ප්‍රශ්න වගේ කතා කරනවා. ආයි මුලට එනවා කෙටි ප්‍රශ්න කතා කරනවා. ඉතින් අර ඒ වගේ පැටර්න් එකට යන්නේ. මොකද ඔයාලට ඒ ඒ මේ අර අර සාමාන්‍ය පෙළ ගැටළු වලට වඩා ටිකක් අසීරු ගැටළු තියෙනවා මේ. මුලදීම අපි අසීරු ගැටළු සාකච්ඡා කරන්න යන්නේ. ටික ටික දෙන්නේ. මොකද මේ එක සැරේටම ප්‍රශ්න වලට උත්තර අමාරු ප්‍රශ්න වලට උත්තර ගන්න කියන ළමයට තේරෙන්නේ නැහැ පුතේ. මේක අර අපි දකින්න තරම් මේ පහසුම විෂයක් නෙමෙයි. අමාරුවෙන් තේර ගන්න තේරුම් ගන්න ඕනි ටිකක් වැඩිපුර හිතන්න තියෙන විෂයක් නේ පුතේ. ඒ නිසා අපි දර වෙනස් වේරියේෂන් එකක් වෙනසක් එක්ක අපි ඉස්සරහට යමු. බය වෙන්නකම කතා කරහයි හැම ප්‍රශ්නයක්. හොඳයි දාපේක. අනේ වගේ තියෙන අමාරු ප්‍රශ්න ගන්න එතකොට මම අයිඩියා එකට අග්ගාල ගන්නවා. මෙන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනි කියන එක. මොකද සියලුම ප්‍රශ්න නැතත් අපි දැන් මූලික කරේ අපි ඉස්සෙල්ලම මේ පාඩමට අවතීර්ණ වෙන්න තමයි අර පහසු ප්‍රශ්න 10 හදාගෙන ගියේ. දැන් අපි ටික ටික අසීරු ගැටළු වලට යනවා. එතකොට ඒක ටික ටික තේරුම් ගන්න බලන්න. එක සැරේට අමාරු කර ගන්න. එක සැරේට මම අමාරු ප්‍රශ්න මොනවද කියලා අහුවත් ඔයාලා කියයි. එතකොට ඒක අමාරු පස්සේ මම කරනකොට සමහර ඒකත් ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඉස්සරහට යන තාම මිනුම් මාන කියන කොටස ගියෙත් නෑ. මාන කොටස තමයි ඔයාලා අමාරු කියලා දාලා තියෙන්නේ. මම ඒක කියලා දෙනවා. බය වෙන්නපා. අද දවස් අද දෙකක් කියලා දෙන තමයි යන්නේ. දැන් ඒක කොටස ගොඩක් දුරට හරි. උපසර්ග වල ලොකු ගැටලු තිබුණ නෑ අපේ දරුවෝගේ. ඒකින්ද ඒකත් අපිට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්න තියෙන දැන් අපි අඳුනගෙන අපි ඒවට තමයි වැඩිපුර වෙලාව දෙන්නේ. ඉතින් අපි යමු දැනට
මිශ්‍රාභ්‍යාසවල තුන්වෙනි ප්‍රශ්නයේ තියෙන භෞතික රාශීන් ටිකක් හඳුනා ගන්න මේවා තමයි චුට්ටක් පටලවා ගන්න දරුවෝමගේ. හරි මම ඒක උත්සාහ කරන්නේ මේ භෞතික රාශීන් ටික කොහොමද මේවා ගොඩනගා ගන්න කියලා කියන්නේ. මේවා ඇත්තටම අපි මතකේ තියා ගන්න ඕනි නේව නෙමෙයි. අදාළ ප්‍රශ්නේදී අපි ඒක ගොඩනගා ගන්න ඕන. මෙන්න මෙහෙමයි මේක ලැබෙන්නේ කියන්නේ. පාඩම් කරන්න නෙමෙයි මම මේ කියන්නේ. හොඳට මතක තියාගන්න. පාඩම් කරන්න එපා මේවා. මේකෙන් කරන්නේ මොකද්ද බුදු? ඔයාලා මතක තියා ගන්නවා මෙහෙම තමයි හදන්නේ කියන්නේ. නැතුව භෞතික රාශියේ මේක මේකේ ඒකකයේ මේක එහෙම මතක තියා ගන්න එපා. ඒක හරිය අසීරු සහ කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්. කොහොමද සමහර ඒවා ඒ විදියට මේකක් නැහැ පේපරේ. අපිට හදා ගන්න වෙයි. දැන් මෙතන අපි බලමු නිකන් තුන්වෙනි ප්‍රශ්නයක් ප්‍රශ්න කීපයක් භෞතික රාශිය කීපයක් අරගෙන ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ කරලා තියන අය ඉන්නවද? උත්සාහ පුළුවන් නම් බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ පිටුවංග 38 තුන්වෙනි ප්‍රශ්නේ තියෙන කොටස් 12ක්. ඒ කොටස් 12 යම් කිසි ප්‍රමාණයක් හරි කරපුවා ඉන්නවද? අත උසන බලන් කරපුවා ඉන්නවනම්. හොඳයි. ගුඩ්. ගුඩ් පුතේ නියමයි. හරි වෙරි ගුඩ් වෙරි ගුඩ්. හොඳයි. හිතුවට වැඩි හොඳයි දරුවෝ. හොඳයි නියමයි. රයිට් පුතේ. අපි එහෙනම් අපි බලම් කරපු විදිය හරිද කියලා දරුවෝ. රයිට්. ඔන්න බලමු. පළවෙනි එක අපිට දීලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අපිට දීලා තියෙන පුතේ ඒකක කාලයකදී යන දුර ඒකක කාලයකදී යන දුර මේකේ තේරුම දුර බෙදීම කාලය කාලයෙන් බෙදන්න කියන්නේ ඒක කාලයකදී තත්පර එකකදී හරි ඒකක කාලයකදී යන දුර කියන්නේ දුර බෙදීම කාලය මොකක් අපිට හදා ගන්න පුළුවන් නේද මොකද දුර කියන එක මනිනවා මීටර් වලින් කාලය කියන මනින තත්පර වලින් අර කියන්නේ නැතු මේ කියලා දින මොකද්ද මේකේ ඒකකය ගන්න කියලා ඒකක කාලයකදී යන දුර කියන්නේ මේකේ එක හරි තත්පරයට මීටර් ඒක හරි නෑ මොගෙම පැහැදිලිද ඒක ගැටලු තියනවා නම් අහන්න පුතේ ඒක ඒකක කාලයකදී යන දුර කියන්නේ දුර බෙදන්න ඕන කාලය. හරි. හරි ඊළඟට බලමු. ඒකක කාලයකදී ප්‍රවේග වෙනස. හරි. ඒකක කාලයකදී ප්‍රවේග වෙනස. ඒකක කාලයකදී ප්‍රවේග වෙනස. හරි. මොකද මේ කියන්නේ? ප්‍රවේග වෙනස මෙදීම කාලය ප්‍රවේග වෙනස මෙදීම කාලය ඒක කාලයකදී ප්‍රවේග වෙනස කියන්නේ මොකද්ද ප්‍රවේග වෙනස මෙදීම කාලය මං කෝනේ වෙනසක් ගත්තාට මුකුත් වෙන්නේ නැහැ ඒකකය ඒක එහෙමම තියෙනවා බෙදුවොත් තමයි ඒකකය අයින් වෙලා යන්නේ දැන් ප්‍රවේග වෙනස මෙදීම ප්‍රවේගය කිව්වනම් ඒකකය අයින් වෙලා යනවා ප්‍රවේග වෙනසට තියෙන්නේ ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය අතර වෙනසනේ එතකොට මෙතන එන්නේ ප්‍රවේගයේ ඒකකම එතකොට මෙයාට ගත්තොත් එන්නේ උඩ එන්නේ ප්‍රවේගයේ ඒකකම කාලේ තත්පර එතකොට එන්නේ බලන්න ms ඍණ 2 තොරණය නේද ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ ඒකක කාලයකදී සිදු වූ ප්‍රවේග වෙනස එහෙම නැත්නම් කතා කරොත් තොරණය තොරණය පැහැදිලි දෙක තේරහද පුතේ ඔන්න ඔය තේරුම් ඔය විදිහට තේරුම් ගත්තත් හරි ලේසි වල මේ ගැටලු එච්චර සංකීර්ණ නෑ කියලා පෙනේ නේද මහ ලොකු ගැටලු නෙමෙයි ඇත්තරම තේරහද ඒක හරි දැන් චූටි වෙලාවක් දෙන්න හදපු නැති කට්ටියට ඉතුරු ටික හදාගෙන යන්න මම ගොඩනගනවා ටක් ගාලා ඊළඟට මම මෙහෙම ඉනි ගොඩක් ලියන්න යන්නේ නැහැ මම කියනවා ඒකක ලැබෙන හැටි විතරක් තියෙනවා හරි තව 10ක් තියෙනවා ඉක්මනින්ම බලන්න කරපො නැති අය ඒක සඳහා උත්සාහ කරන්න ඉතා ඉක්මනින් ඒ අතර ගැටලු තියෙන අය අහන්න මම ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙන ඉන්නේ අර ආපු ගැටලු ටික තියෙනවා ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරන අමාරු කියපු ගැටලු ටික හරි ඒ අතර ඒ වගේ තව ගැටලු තියෙන අය ඉක්මනින්ම අහන්න දැන් අපි දැන් බලමු පුතේ මේකේ තුන්වෙනි එකක ඒකක දිගට ස්කන්ධය මම දැන් ලොකු ප්‍රකාශන ලියන්න යන්නේ නැහැ කෙටි ප්‍රකාශනය විතරයි ලියන්නේ එතකොට ඒකිය දිගට ස්කන්ධය කියන එක එන්නේ පුතේ මොකෙන්ද ස්කන්ධය බෙදන්න ඕන ස්කන්ධය බෙදනවා ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් බෙදුවා දිගේ ස්කන්ධය බෙදීම දිග
ඒක දෙක ස්කන්ධ ස්කන්ධය බෙදීම දිග එහෙනම් ඒක කිය මොකද්ද කිලෝග්‍රෑම් මීටරයට kgm ඍණ එක කිලෝග්‍රෑම් මීටරයට හරි හරි එහෙනම් මූලික ඒකක සරණ කියනද එහෙනම් වෙනේව දාන්න එපා ග්‍රෑම් දාන්න එපා සෙන්ටිමීටර දාන්න එපා මූලික ඒකක වලින් ලියනකොට අර ස්කන්ධය වලින් මූලික ඒකක ආදේශ කරන්න හරි අපි යමු ඒක දේව 3 4 වෙනින්ද ඒකක වර්ගඵලයක ස්කන්ධය ස්කන්ධය බෙදනවා වර්ගඵලයෙන් ස්කන්ධය කිලෝග්‍රෑම් වර්ගඵලය වර්ග මීටර එහෙනම් මොකද උත්තරය කිලෝග්‍රෑම් වර්ග මීටරයට එහෙනම් වර්ග මීටරයට කිලෝග්‍රෑම් වර්ග මීටරයට කිලෝග්‍රෑම් ඊළඟට ඒකක පරිමාවක ස්කන්ධය ස්කන්ධය බෙදනවා පරිමාව ස්කන්ධය බෙදීම පරිමාව පරිමාව කියන්නේ ඝන මීටර එහෙනම් ඝන මීටරයට කිලෝග්‍රෑම් ඒ කියන්නේ අතරම ඝනත්වය නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් අන් ඊළඟට ඒකක දිගක් මත බලය ඒකක දිගක් මත බලය මොකද ඒකක දිගක් මත බලය කියන්නේ ඒකෙදි අපි බලය බෙදන්න ඕන බලය බෙදීම දිග බලය කියන්නේ මොකද්ද මූලික ඒකක වලින් අපිට ගන්න වෙන්නේ නේද මූලික ඒකක සොයන්න එක බලය කියන්නේ ස්කන්ධය ගුණ කරන්න ඕන ත්වරණය කිලෝග්‍රෑම් ms ඍණ 2 kg ms ඍණ 2 ස්කන්ධය ගුණ කිරීම ත්වරණය හරි ඒකක දිගක් මත බලයනේ එහෙනම් මොකද කරන්න මේක දිගෙන් බෙදන්නවා ඔක දිගෙන් බෙදන්න අන්න දෙක කියන එක කරගන්න kg s ඍණ 2 kg s ඍණ 2 සාධිත පුතේ තේරණ දෙක ඊට පස්සේ ඒකක පරිමාවක ශක්තිය ඒකක පරිමාවක ශක්තිය ශක්තිය කියන්නේ කාර්ය ඒකකයේ තියෙන හරි ශක්තිය ඒකකයට සමාන වෙන කාර්යද කාර්ය ඒක දැන් ඔයාලට ශක්තිය සැරේට මතක නැත්නම් කාර්ය ඒකක ගන්න කාර්ය කියන්නේ කවුද බලය ගුණ කිරීම ස්ථාපනය කාර්ය කියන්නේ බලය ගුණ කිරීම ස්ථාපනය දැන් එන අපි බලය බලය කියන්නේ කවුද අපි බලය කියන්නේ kg ms ඍණ 2 ඒක ගුණ කරනවා විස්ථාපනයේ මීටර අන්න එනවා කාර්ය කාර්ය ඒකකයයි ශක්තිය ඒකකයයි සමාන නේද කාර්ය බෙදෙනවා කාගෙන්ද ඒ ඒකක කාලයක ඒ කිය පරිමාවක ශක්තිය කාගෙන්ද පරිමාවෙන් බෙදෙනවා පරිමාව කියන්නේ මොකක්ද ඝන මීටර ඒ කිය පරිමාවක ශක්තිය අන්න පරිමාවෙන් බෙදුවා කාර්ය එහෙම නැත්නම් ශක්තිය ඒකකය පරිමාණය බෙද උත්තර එන්නේ කවුද එතකොට kg මේක m වර්ගනේ මේක m ඝනය එක්කෙනෙක් ඉතුරු වෙන එක උඩට යනවා kg m ඍණ 1 s ඍණ 2 kg m ඍණ 1 s ඍණ 2 පැහැදිලිද වැඩි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ඊළඟට නවවෙනි එක නේද මොකද නවවෙනි එක කියන්නේ ඒකක කාලයකදී ගලන පරිමාව මේ රටනේ අපි ඊළඟට නවය නවය මොකද්ද කියන්නේ නවය කියන්නේ ඒකක කාලයකදී ගලන පරිමාව එතකොට පරිමාව කියන්නේ උද පරිමාව කාගෙන බලන උදේ ඝන මීටර ඒකක කාලයකදී කාලය තප්පර එහෙනම් තප්පරයට ඝන මීටර තප්පරයට ඝන මීටර තප්පරයට ඝන මීටර ඒක කාලයකදී ගල පරිමාව තප්පරයට ඝන මීටර හරිනේ ඊළඟට ඒක කාලයකදී ගල ස්කන්ධය ඒකත් අවුලක් නැහැ ඒක කාලයකදී ගල ස්කන්ධය කියනකොට උඩ ස්කන්ධය යට කාලය kgs ඍණ kgs ඍණ එක ඒකක කාලය විදි කාල ස්කන්ධය කියන්නේ kgs ඍණ එක එළවන නව 10 වෙනි වෙලාවට පස්සේ 11 11 මොකද 11 කියන්නේ ඒකක වර්ගඵලයක් මත ඒකක කාලයකදී පතනය වන ශක්තිය ඔන්න චුට්ටක් පරිස්සම් වෙන්න හරි කවුද ශක්තිය ශක්තිය කියන එක අපි දන්න කාර්ය එකකට සමාන වෙන්නේ කාර්ය කියන්නේ බලය ගුණ කිරීම බලය කියන්නේ kgm ස් ඍණ ගුණ කිරීම
මේක ඔන්න කාර්ය ඕක ශක්තියටම සමානයිනේ. හැබැයි අපෙන් අහන්නේ මොකද? ඒකක වර්ගඵලයක් මත. ඒකක වර්ගඵලයක් මත නම් මේක වර්ගඵලයෙන් බෙදන්නවා. අන්න බෙදුව වර්ගඵලෙ. තව ඒකක කාලයකදී නම් කාලයෙන් බෙදන්නවා. හරි? ඒකක වර්ගඵලයක් මත ඒකක කාලයකදී. නම් මේ දෙන්නගෙම බෙදෙනවා. කාලයෙන් බෙදෙන්නත් ඕන වර්ගඵලයෙන් බෙදෙන්නත් ඕන. උට ශක්තිය. දැන් ඉතින් සුළු කරන්න තියෙන්නේ මුදේ. m m m වර්ග එක මේකට හැක්කල යනවා s එක උඩට යනකොට s ඍණ 1යි s ඍණ 1යි s ඍණ 2යි s ඍණ 3යි අපිට වෙනවා kg m ගැටුණානේ නේ kg s ඍණ 3 kg s ඍණ 3 හරිද වැඩි කට කියනවාද තවත් එකේ අවසාන එක ඒකක දිගක විත්තතිය විත්තතිය කියන්නේ මම කොහොමද දිගෙහි වැඩි වීමක් කියලා ඒකීය දිගක විත්තතිය දිගෙහි වැඩි වීම කියන්නේ මීටර හරි ඒකක දිග කියන්නේ දිගෙන් බෙදන්න ඒකට ඒකක තියනවා ඒකක නැත ඒකක නැත ඒකක නැත ඒකක දිගක විත්තතිය ඉතින් විත්තතිය කියන්නේ පුතේ දිගෙහි වැඩි වීම ඒකත් දිගක් ඒකකේ දිගම ඒකක දිග කියන්නේ දිගෙන් බෙදන්න දිග ඒකක දිග ඒකකින් බෙදුවට පස්සේ ඒකකයක් නැහැ. පැහැදිලි නේද? හරි 12ම හරිය කියාය අත උස්සා බලන්න අක්කා. ඊළඟ කොටසේ සාකච්ඡා කරන්න හදනකොට පොඩ්ඩක් මේ ඒකකවල නිර්වර්ධිතාවය හා නේමන්ත අපි කතා කරා මාන කියන ඒ කොටස. ඒ කොටසෙන් අපි ගත්ත ප්‍රයෝජන ටිකක් මතක ඇති වාර නේ. ඒ මාන භාවිතයේ අපි ප්‍රයෝජන ටිකක් පුතේ අපි කතා කරා. ඔයාලා මතකයිද ඒක? මාන විශ්ලේෂණය කියන කොටස අපි කතා කරනකොට අපි කිව්වා මාන කියන්නේ මොකක්ද කියන එක. සම මාන කොහොමද අපි මේ පාඩමේදී නිවැරදිව භාවිත කරන්නේ කියන එක මගේ පුතේ අපි මාන විශ්ලේෂණය කතා කරා. සම මොන වටද මාන භාවිත කළ හැක්කේ? මානයක් භාවිත කරන්නේ මොන වගේ තැන්වලදීද? මොනවද ඒකින් අපිට තියෙන ප්‍රයෝජන? හරි. ඊළඟට මාන විශ්ලේෂණයේ අපිට තියෙන සීමාවන් මොනවද? හරි කරන්න පුළුවන් ඒ මොනවද කරන්න බැරි ඒ මොනවද? ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරා. ඒකෙන් අපි ඊළඟට යන්න හදන්න පුතේ. අපිට මේ මූලිකවම මාන කොටසේදී අපි ගත්තු ලොකු ප්‍රයෝජනයක් තමයි යම්කිසි භෞතික සමීකරණයක පදවල නිවැරදිභාවය සොයාගන්න එක. කියන්නේ මේ පද නිවැරදි සම්බන්ධ වෙලා දින හැටි හරිද වැරදිද? කියන එක හොයා ගන්න අපි මාන විශ්ලේෂණය කියන පාඩම භාවිත කරා. අනේ මතකද? මාන විශ්ලේෂණය කියන පාවිච්චි කරා ප්‍රතිම කොටද සමීකරණයක ඇති පදවල නිවැරදිභාවය තහවුරු කරා. මෙන්න මේ සමීකරණයේ පද නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ සමීකරණය නිවැරදි සමීකරණයක් වෙන්න පුළුවන්. හරි? හැබැයි එතනදිත් අපි කිව්වා හරියටම අපිට කියන්න බෑ මේක ඇත්තටම හරි සමීකරණයක් කියලා. ඒකට හේතුව කිව්වා භෞතික රාශියකට මානයක් තියෙන්නේ ඒකට ඒකකයක් තිබුණොත් විතරයි. ඒකකයක් නැති අර අපිට විශාලත්වයක් පමණක් තියෙන භෞතික රාශියක් වුණොත් ඒකට මානයක් නැහැ. ඉලක්කමක් වුණොත් ඒකට මානයක් ඇත්තටම නැහැ. ඒතර ඉලක්කමකට මානයක් නැති නිසා ඒ ඉලක්කම සමීකරණයේ තියෙන විදිය හරිද? ඉලක්කමේ විශාලත්වය හරිද? ඒ නිසා සමීකරණය වැරදෙන්න පුළුවන්ද කියන එක අපිට කියන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් පුතේ අර ඒකක තියෙන භෞතික රාශි නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවද කියන එක කියන්න පුළුවන්. ඉතින් අපි මානවලදී පළවෙනියටම කරන්නේ මොකද අර භෞතික රාශි ඒකක සහිත භෞතික රාශියේ නිවැරදිතාවය සොයා බලපේ. මොකද ඇත්තනම් මේක මානවලින් විතරක්ම නෙමෙයි. ඕනනම් අපිට ඒකක වලින් පුළුවන්. නමුත් අපි සාකච්ඡා කරලා තියෙන මාන විශ්ලේෂණය කියන කොටස නිසා මේ භෞතික සමීකරණයක නිවැරදිතාවය තහවුරු කරන් අපි මාන ධර්ම පාවිච්චි කරා. දැන් ඒක සඳහාමම තෝරගන්න පුතේ පිටු අංක 40 තියෙන ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. පිටු අංක 40 තියෙන ප්‍රශ්න අංක 32. පිටු අංක 40 ප්‍රශ්න අංක 32 ගන්න දැන් ඔයාලගේ අතට. අපි දැන් යන්නේ මේ 32 වෙනි ප්‍රශ්නේ අපිට කියලා දෙන මූලික භෞතික රාශීන් ටික හඳුනාගෙන තියෙනවා. ඒ භෞතික රාශි සම්බන්ධ අපිට සමීකරණ ටිකක් එහෙම නැත්නම් භෞතික සම්බන්ධතා ටිකක් දීලා තියෙනවා. ඒවෙන් අපෙන් අහනවා පුතේ.
පහත දැක්කේ සමීකරණ වල u, v, s, a සහ t වගේ පිළිවෙලින් ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ස්ථාපනය, ත්වරණය සහ කාලය නිරූපණය වේ. පහත සමීකරණ වල නිරවද්‍යතාවය පරීක්ෂා කරා. ඒ නිරවද්‍යතාවය පරීක්ෂා කරනකොට මම ඔයාලට කිව්ව දරුවනේ කරන්න තියෙන පළවෙනි එක තමයි සමීකරණයේ තියෙන පදවල මාන නිවැරදිද කියලා බලන්න. එකම මානය තියෙනවද කියලා බලන්න. එහෙනම් අපි සමීකරණයක් අරගෙන බලමු. පළවෙනි සමීකරණය මොකද්ද දීලා තියෙන්නේ? v u + at වර්ග. පද තුනක් තියෙනවා. පුතේ එකක් තමයි left hand side එකේ v කියලා පදය තියෙනවා. right hand side එකේ පද දෙකක් තියෙනවා u සහ at වර්ග. ඉතින් අපි මේවේ මාන වෙනම ගත්තොත් v ගේ මානය හොයා ගන්න ඕනේ. u ගේ මානය හොයා ගන්න ඕන මෙතන a ගේ මාන වාරයක් t ගේ මාන වෙන දෙවෙනි බලය. කොටු වරහණක් ඇතුලේ මම කිව්ව යම්කිසි භෞතික රාශියක් ලියා දක්වනවා නම් ඒකේ තේරුම අදාළ භෞතික රාශියේ මානය සොයන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ කියලා නේද? යම්කිසි භෞතික රාශියක් කොටු වරහණක් ඇතුලේ ලියනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ භෞතික රාශියේ මානය කියන එක. හරි දැන් b ගේ මාන v කියන්නේ අවසාන ප්‍රවේගය පුතේ අවසාන ආරම්භ වුණත් ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. ආරම්භක ප්‍රවේගය lt ඍණ 1යි. ත්වරණය lt ඍණ 2යි. කාලය t එයාගේ දෙවෙනි බලය. ආන මෙතන අවසාන මානය l විතරයි පුතේ. එහෙනම් මේ මාන දෙක හරි ගියාට මේ මානය වැරදි. එතකොට මේක මොකද අපි ලියනවා LHS මාන අසමානයි RHS මාන. ඒ කියන්නේ මේකේ දකුණු පැත්තේ තියෙන පද සියල්ලගේම මාන වම් පැත්තේ තියෙන පදවල මානට සමාන වෙලා නැහැ. එක පදයක් වැරදි. එහෙනම් මේ සමීකරණය ඇත්තරම එනවා මොකද? සාවද්‍ය සමීකරණය. එහෙනම් අපි ලියනවා මොකද? මෙම සමීකරණය නිරවද්‍ය නොවේ සාවද්‍ය සමීකරණය. මෙම සමීකරණය අනිවාර්යයෙන් සාවද්‍යයි. හරි මොකක් හරි එක පදයක හරි මානය අනෙක් පදවල මානයට වඩා වෙනසක් තියෙනවා නම් ඒ සමීකරණය අය කියන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම සාවද්‍ය සමීකරණය. හරි හොයන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම වැරදි. ඒක ඔලුවේ තියාගන්න. පැහැදිලිද වැඩේ? තේරණේ දෙක. ඒක ගැටලු තියන අය ඉන්නවා නම් කියන පුතේ. හරි ඊළඟට ඔන්න අපි අර වෙනස හඳුනා ගන්න තියෙන තැනක් මම කතා කරන්නේ. හරි අපිට තියෙනවා ඊළඟට සමීකරණයක් දීලා v සමානයි u + at කියලා නේ. අපිට දීලා තියෙන සමීකරණය මොකද්ද? v සමානයි u + 2at කියලා. v දෙවෙනි එක. දෙවෙනි කොටස අපි දෙන v සමානයි u + 2at කියලා. දැන් මේකේ පද තුනක් තියෙනවානේ. පද තුනේ මාන අපි වෙනම හොයමු. මේ පැත්තේ පදේ v, මේ පැත්තේ පද දෙකයි u සහ 2යි at. හරි අපි මේ පැත්තේ v ගේ මානය හොයනවා. ඊට පස්සේ මෙතන u ගේ මානය තියෙනවා. මෙතන දෙකේ ඉලක්කවල මානයක් නැහැ. a ගේ මානය වාරයක් t ගේ. v කියන්නේ lt ඍණ 1යි. u කියන්නේ ආරම්භක ප්‍රවේගය lt ඍණ 1යි. ත්වරණය කියන්නේ lt ඍණ 2යි. එයා t ගෙන් ගුණ කරා. උදේ lt ඍණ 1යි. දැන් ඔයාලට පේනවා බලන්න මේකෙත් මානය LT ඍණ 1යි මේකෙත් LT ඍණ 1යි මේකෙත් LT ඍණ 1යි. එහෙනම් මේ සමීකරණේ වඩ මොකද වෙන්නේ? LHS මාන සමාන වෙනවා RHS මානවල. LHS මානය සමානයි කාටද පුතේ? RHS මාන. දැන් ඔයාලා ගන්න පුළුවන් නිගමනය මොකද්ද? මේ සමීකරණය හරි සමීකරණයක් ද වෙන්න පුළුවන්. නිවැරදි සමීකරණයක් විය හැක. හේතුව මෙන්න මෙතන තිබුණ මේ දෙකේ ඉලක්කම ගැන අපිට කිසිම අදහසක් නැහැ. ඒක හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. අපිට ඉලක්කේ නෝක තහවුරු වෙනවා. එහෙනම් අපි ලියන මොකද? මෙය මාන අතින් නිවැරදි සමීකරණය. මෙය මාන අතින්. මාන අතින් නිවැරදි. මාන අතින් නිවැරදි සමීකරණය. ඒ කියන්නේ හරි වෙන්නත් පුළුවන් පුතේ මොකද? වරදින්නත් පුළුවන්. කාගෙන්ද වරදිනවන වරදින්නේ? වරදිනවන වරදින්නේ මෙන්න මෙයා නියතපරි. ඒක හරි වෙන්න පුළුවන් ඒක වරදින්නත් පුළුවන්. එහෙනම් මේ සමීකරණය නිවැරදි සමීකරණයක් වෙන්නත් පුළුවන්
වැරදි සමීකරණයක් වෙන්න පුළුවන්. ඒක පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට ගියාම තේරෙනවා තුන්වෙනි කොටස. ඒකේ දිර දෙනවා v සමාන u ධන a. v සමාන u ධන a. ඉතින් මේකෙත් ගත්තොත් v ගේ මාන v. මම එක සැරේ ලියනනේ v ගේ මාන මේ පැත්තේ u ගේ මාන මේ පැත්තේ a ගේ මාන වාරයක් t ගේ මාන. v කියන්නේ L තීරණ එකයි u කියන්නේ L තීරණ එකයි තොරණය කියන්නේ L තීරණ දෙකයි t. එතන එනවා අපි ආයතන කරලා පස්සේ L තීරණ එක. දැන් බලන්නකො ඒකේ ඒකෙත් හැම පදයකම මාන සමානයි. මේ පදේ මාන මේක මේ පද තුනේම මාන සමානයි. ඒ කියන්නේ මුලින්මත් LHS කියන මානය සමාන වෙනවා මුතේ. LHS කියන්නේ left hand side වම් පැත්ත කියන්නේ. වම් පදයෙන් හැම පදයකම මාන සමානයි. RHS මාන ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන සෑම පදයකම මානවල. දැන් මේකත් මානත් ඉවරයි. දැන් බලන්නකො සමීකරණ දෙකක් නේ. v සමාන u ධන 2 a t මේක v සමාන u ධන 2. දැන් පැහැදිලිද? එතකොට ඔයාලා තේරුම් ගත්තා. හැබැයි මාන සමානයි උනාට මේ දෙකෙන් එකයි හරියන්න පුළුවන්. නේද? කවුද හරි? හරියන්නේ පුතේ මේ දෙවෙනි සමීකරණය. මෙන්න මේක හරි. මේක තමයි හරි සමීකරණය. මේක වැරදි සමීකරණය. හැබැයි අපිට ඒක හොයා ගන්න බෑ මාන විශ්ලේෂණය. මාන විශ්ලේෂණයේ සීමාවක් ගැන අපි කිව්වා මෙන්න මේ වගේ අවස්ථාවක. සමීකරණයේ තියෙන හැම පදයකම මානය සමාන වුණාට ඒ සමීකරණය සමහර විට වැරදින්නක් පුළුවා සමහරට හරියන්නත් පුළුවන්. ඒක නිසා හරියටම කියන්න බෑ මේ සමීකරණය නිවැරදි සමීකරණයක්ද කියලා. ඒක සමහර විට සාරවත්දයි සමහර විට නිර්වාද්‍යයි. ඒකමයි අපි දකින්නේ පුතේ මාන විශ්ලේෂණයේ තියෙන අඩුපාඩුවක් විදිහට මොකද සමීකරණයක් හරියටම හරි කියලා කියන්න බෑ. කියන්න පුළුවන් එකයි මාන අතින් සමීකරණ නිවැරදි කියලා. හරි. ඒක දැන් ඔයාලට ඒ විදිහට පුළුවන් නේද? ඒක කොටස් 10ක් තියෙනවා. ඒ කොටස් 10 තමන් දැනට කරපු නැති අය අනිවාර්යයෙන්ම උත්සාහ කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් අපිට අදහස් තියෙන කොහොමද මම හැබැයි මෙහෙම આવොත් නම් අනිවාර්යයෙන්ම සමීකරණ වැරදි. ඒක යා හිතන දෙයක් නෑ. නියත පද හරිද? ඒව වැරදිද? ඒව හිතන්න ඕනේ නෑ. එක හරි පදයක මානය අනිත් පදවල මාන වලින් වෙනස් නම් පුතේ ඒ සමීකරණය අනිවාර්යයෙන්ම සාවද්‍යයි. ආයක හිතන්න එපා. චුට්ටක්වත් හිතන්න ඕනේ නෑ. බය නැතුලිය අනේ සමීකරණ සාවද්‍ය සමීකරණයක්. තේරුණාද වැඩි? එතකොට දැන් ඔය විදියට ඉතුරු කොටස් ටික ඔයාලා පුරුදු වෙන්න ඕන අනිවාර්යෙන් තනියම උත්සාහ කරන් මේ කොහොමද මේ ගැටලුවලට අපි නිවැරදි පිළිතුරු සොයාගන්නේ කියලා. හරි? ඒකේ මම තව කොටස් හදාන්නේ නැහැ මේ වෙලාවේ. ඔයාලා උත්සාහ කරන්න ඕනි. ඒ උත්සාහ කිරීමත් එක්ක දැන් අපි ඕන මූලික කොටස් ටික ආවරණය කරගත්තා. ඒ ප්‍රශ්නේ ඊළඟට අපි මේ කොටස් ටික දන්න නිසා ඔයාලා හරි ඊළඟ ප්‍රශ්න කොටස් ටිකට උත්සාහ කරන්න පුළුවන්. ඊළඟට මම යනවා පුතේ මේක ටොටක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි 33 වෙනි ප්‍රශ්නේ. හරි. ඒක අපිට යාන්ත්‍ර විද්‍යාව කියන එකකේදී නම් නැත්නම් ඊළඟට අපිට කතා කරන්න තියෙන එකකේ තමයි ඒක කාමිනුම් විනුම් උපකරණ ඉවරුනාට පස්සේ මේ දෙවැනි එකකේ යාන්ත්‍ර විද්‍යාවේ මතක මෙකැනික්ස් කියන එක. යාන්ත්‍ර විද්‍යාවේ තියෙන මූලික ඒකක කිහිපයක් අපි කියන ගති විද්‍යාව කියන එකකේ පාඩම් ගොඩක් තියෙනවා. ඊළඟ ස්ථිති විද්‍යාව තියෙනවා ඒකේ පාඩම් කිහිපයක්ම තියෙනවා. ඊළඟට තරල ස්ථිති විද්‍යාව තියෙනවා තරල ගති විද්‍යාව. ගති විද්‍යාව කියන්නේ චලනය වන වස්තුන් පිළිබඳ හැදෑරීම. හරි මෝටර රථයක් ගමන් කරනකොට මූලයක් විසි කරනකොට හරි වාහන ගැටෙනකොට මොකක් හරි වස්තුන් දෙකක් එකට ගැටෙනකොට හරි ඒවා භ්‍රමණය වෙනකොට රෞමක යනකොට ඒවා චලිතයේ තියෙන ගති විද්‍යාව. චලිතය කියන ගති විද්‍යාව. ඊළඟ නිශ්චල වස්තු. හරි වස්තුවක් සමතුලිතව තියෙනකොට එල්ලලා තියෙනකොට ඉනිමගක් විත්තරකට හේතු කළ තියෙනකොට ෆොටෝ එකක් නූලක් ආධාරයක් එල්ලලා තියෙනකොට ලණුව දණ්ඩක් නූල් දෙකකින් එල්ලලා තියෙනකොට සමතුලිතතාවය. ඔය ස්ථිති විද්‍යාව කියන්නේ. හරි වෘත්ත කියන්නේ රිපීටින් ඝර්ෂණ ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ඔය ස්ථිති විද්‍යාව. ඝර්ෂණ වගේ ඒවා නිසා නිස්තර තියෙන වස්තු නේද? හරි. ඊළඟට ආයෙ කතා කරනවා සමහර අපිට වතුර ජලය එහෙම නැත්නම් ද්‍රවයක්
භාජනයක් තුළ තියෙනකොට ද්‍රවයක් පීඩනය ද්‍රවයක් තුළ වස්තුවක් ගිලෙනකොට ඒකේ ඇති වෙන බලය අන්න ඒවා ගැන කතා කරනවා ද්‍රවස්ථිති විද්‍යාවෙදි ද්‍රවස්ථිති විද්‍යාවෙදි කතා කරනවා ඊළඟ අවසානයේ අපි කතා කරනකොට තරල ගති විද්‍යාව තරල ගති විද්‍යාව කියන්නේ තරල තරල කියන්නේ එක්ක වායුවක් නැත්නම් ද්‍රවයක් අන්න ඒවා ගලාගෙන යනකොට ඒ ගලාගෙන යෑමේදී පුතේ ඒවා අතර ඇති වෙන බලයන් ඒ ගලාගෙන යෑම නිසා සිදුවෙන විවිධ සිදුවීම් හොඳම එකක් තමයි අපි කතා කරපු ගුවන් ඥානය කියලා දැස වෙන එක කොහොමද ගුවන් ඥානය කියලා ඔසවා ගන්න ඊළඟට අර ඔයාලා පැතිවල තියෙන තෙල් ගහන මැෂින් වලනේ කොහොමද තෙල් ඉසින්නේ ඊළඟට තව අපි වාහන පේන්ට් කරනකොට පේන්ට් මැෂින් එකේ ස්ප්‍රේ ගන්න එකක් තියෙන ඒක කොහොමද වැඩ කරන්නේ අන්න ඒ වගේ අපි කතා කරනවා තරල ගති විද්‍යාව තරල ගති විද්‍යාව වෙන සමීකරණයක් තමයි ඔය අපි ඊළඟට 33 වෙනි ප්‍රශ්නෙට දාලා තියෙන පුතේ ඒකේ තියෙන්නේ බර්නෝලි සමීකරණය කියලා අපි කියන්නේ හරි ඒක තමයි තරල ගති විද්‍යාව වෙන ප්‍රධානතම සමීකරණය මේකෙන් තමයි අවුරුදු කිහිපයකම ප්‍රධාන රචනා ප්‍රශ්නය ගොඩනැගුණා මේ බර්නෝලි සමීකරණයකින් කවුරුහරි කෙරේ පයිලට් කෙනෙක් වෙන්න ඉන්නවනම් ඒ කියන්නේ ගුවන් නියමයක් වෙන්න ඉන්නවනම් අර අනිවාර්යයෙන්ම ඔයාලගේ පළවෙනි ලසන් එක පළවෙනි පාඩම තමයි ගුවන් යාන තාක්ෂණයේදී බර්නූලි කියන්නේ. ඒක දන්නේ නැතුව ඇත්තටම ගුවන් යාන පදවන්න කියලා හිතන්නවත් යන්න බැහැ යාර. මොකන්ද මේ ගුවන් යාන තාක්ෂණයේ තියෙන ගුවන් යානක් එසවීමට ක්‍රියාත්මක වන තාක්ෂණය කියන එක මුලින්ම ඔයාලට උගන්වනවා. හරි. ඒකේ තමයි ගුවන්. ඒක අපි දන්න ඔයාලට ගුවන් නියම එක් වෙන්න නම් අනිවාර්යයෙන්ම භෞතික විද්‍යාව විෂය විදියට අනිවාර්ය විෂය සමත් වෙලා තියෙනවා නම් හොඳ සාමාර්ථයකුත් එක්ක. ගුවන් නියමයේ වෙන අදහසක් තියෙනවා නේද? එන්නේ ඒක අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. අඳුන් ගන්න ගුවන් නියමයක් හරි වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපේ ඉලක්කය. අපේ ඉලක්කය එක්ක අපි ඉංජිනේර කෙනෙක් වෙන එක එහෙම නැත්නම් අපි ડોක්ටර් කෙනෙක් වෙන එක තමයි ඉලක්කය. ඒත් අපිට මෙහෙ නැතත් වෙන හෝ තැනක කොහේ හරි තැනක අපිට පිළිගැනීම හොඳ රැකියාවක් ගන්න පුළුවන් නේ. හොඳම තැන් දෙක තමයි ඔය කියන පිළිගැනීම ඔක්කේ ඕන තැනක පිළිගැනීමක් තියෙන තැන් දෙකක් තමයි ඉංජිනේරුව සහ වෛද්‍යවරයා කියන්නේ. ඒ දෙකේ තරට යන උත්සාහ කරන්න. එහෙනම් අපි අද 33 වෙනි ප්‍රශ්නයට ඊට කලින් මරණ ගැටලු තියෙනවා නහන. ප්‍රශ්නකට 33 උත්තර අපිට කියලා තියෙන මං කෝවාගේ බර්නූලි සමීකරණය සම්බන්ධ කරගෙන ඒක අපිට දෙන පීඩනය P ධන භාගයයි රෝ V වර්ග ධන රෝ G H සමානයි K. මේක තමයි බර්නූලි සමීකරණය කියලා අපි කියන්නේ. තරල ගති විද්‍යාව වෙන ප්‍රධානම සමීකරණය. ඉතින් මේකේ පුතේ අපිට කියන්නේ මේ P යනු පීඩනය, Rho යනු ඝනත්වය, V යනු වේගය, G යනු ගුරුත්වජ ත්වරණය සහ H යනු උස. හරි? K කියන එක මොකක් හරි නියතයක්. ඒක අපිට අදාළ නැහැ. සමීකරණේ වම්පස සෑම පදයකම මාන සමාන වන බව පෙන්වන්න. මේක හැම අවුරුද්දකම අහන හරි? බර්නූලි සමීකරණය පිළිබඳ ගැටලුවක් ඇහුවොත් හැමදාම අහන එක්ක අපිට කියන මේකේ පද හඳුන්වා දෙන්න කියලා. පද හඳුන්වා දෙන්න කියලා. එහෙම නැත්නම් කියන මෙම සමීකරණය නිවැරදි සමීකරණයක් වා පෙන්වන්න කියලා. ඉතින් ওই දෙකේදීම අපිට කරන්න තියෙන හරි සරල දෙයක් ඉස්සර හඳුනා ගන්න පද වේ. P කියන්නේ පීඩනය. භාගයක් රෝ විවර. මේක නිකන් භාගයයි mv වර්ගය වගේ. O level වල ඉගෙන ගත්ත චාලක ශක්තිය. මේක විශේෂ නමක් කියනවා ඒකීය පරිමාවක චාලක ශක්තිය. ඒ ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය කියන එකනේ. ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය. එහෙනම් මේකට කියන ඒකීය පරිමාවක චාලක ශක්තිය. මේක නිකන් mgh වගේ විභව ශක්තිය වගේ. හැබැයි මේක m වෙනකොට තියෙන රෝ. රෝ කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය. එහෙනම් මේක ඒකීය පරිමාවක විභව ශක්තිය. උන්හල් ලස්සන බලන්න. අර ඉතින් පීඩනය. ඒකීය තල පරිමාවක චාලක ශක්තිය. ඒකේ තල පරිමාව විපස්සක් ওই තුනම සමානයි කියලා නෙකියි ওই තුනම එකම જાතිය කට්ටි වෙන්න බෑ එකතු කරන්න නම් වෙනස් ඒවා එකතු කරන්න බෑ නේද මේ තුන් දෙනා එකයි ඒකෙදි කරන්නේ තැන් දෙක ස්ථාන දෙක හරි පහළ මට්ටමක හරි දව උඩ මට්ටමක කියලා තමයි ඔහොමක් වන් තරල ගති දියාව කියන්නේ තරලේ මෙහෙම ගමන් කරන ගමන් කරන ස්තරලේ ස්ථාන දෙක මෙන්න මේ තුන එකතු කරාට පස්සේ පළවෙනි ස්ථානයේ තියෙන මේ තුනේ එකතුව
දෙවැනි ස්ථානයේ තියෙන එම භෞතික රාශීන් තුනේ එකතුවට සමාන කියන එක තමයි මෙයා කියුවේ. ඒවා ඉතින් ඕනි නැහැ අපි ඒක තරල ගතිත් දැන් ලස්සන පැහැදිලි කළ දෙනවා මොකද්ද මේ වෙන්නේ කොහොමද මේක එක සිදුවීම් වෙන්නේ. අපි මේ ළඟදි දැක්කා අපි ලස්සන සිදුවීම මේ ඊයේ පෙරේද දවසක මට වුණා මේ නිවුස් වලට කියන මේ ගුවන් යානයක් එක සැරේට ඉහළට ඔසවලා ඈ කව මේකත් ඉතින් මිනිස්සු දන්නේ නැහැ නේද මොකද්ද උනේ කොහොමද වෙන්නේ කියන එක දන්නේ. යාළ කීක පාටම ලොකු શબ્දයක් කියවුණා කිව්වා නේ නිවුස් වල කිව්ව එහෙම නේ කියන එක පාටමට විශාල શબ્දයක් කියලා විශාල શબ્දයක් වෙන වශයෙන් වෙන වෙනම මතක් වෙනවා අපිට නේද. හරි අර ජලයේ දෙබා කරගෙන ආපු නයිත් මතක් වෙනා ඊට පස්සේ ඒ කාරණෝ නේද. හරි මෙයාලා කිව්ව විශාල શબ્දයක් කියවුන එක පාටු ඊට පස්සේ අපේ ගෙදර වාහලේ උලුකට වැටුණා. වාහනේ උඩට ගිහිල්ලා වැටුණා බිමට. මට අමන ත්‍රිවිලයකුත් ඉහළ ඩෙසල වැටුණා කිව්වා. ගස් කඩාගෙන වැටුණා කිව්වා. හරි නේ දෙතරලා ගියා කිව්වා. ඉතින් නෝ උඩට නැගිලා කොටස් දොර ජලයේ දෙතරලා ගියා කිව්වා. ඒකත් පුතේ ඔන්නෝයි කියන දෙයක් අපි ඔය කතා කරන තරල ගති විද්‍යාව සහ ඊළඟට දෝලනා තරංග වල තියෙන තවත් ගුණාංග කිහිපයක් එකතු කරගෙන එන සම්බන්ධතාවය. හරි ඒවා හොඳට මතක තියාගෙන ඒ භෞතික විද්‍යාවෙන් ලස්සට පැහැදිලි කරන්න. ඒක මම හිතන්නේ අර පැහැදිලි කර තිබුණ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ මොකද්ද මේ උනේ කියන එක. ගුවන් යන ඉතාම පහළ මට්ටමක ඉඳලා ඉතා ඉක්මනින් ඉහළ මට්ටමකට ඔසවලා ගුවන් යමුවාගේ මොකක් හරි අත්දැකීමක් නිසා. එතකොට ඒ ගුවන් යානයේ අවට වේගින් ගුවන් යානයත් එක්ක අර වාතයේ ඉහළට ගමන් කරනකොට ගුවන් යානයේ ඒ තිබුණු තැන අඩු පීඩන කලාපයක් අඩු පීඩනයක් හැදෙනවා. එතකොට ඒ අඩු පීඩන ඇතුළේ ඊට පල්ලෙහායින් තියෙන පොළව ආසන්නයේ තියෙන වායුව වේගින් අඩු පීඩන පැත්තට ගමන් කරනවා. එතකොට අපිට අර මේ වායු ධාරාවක් පිළිගන්න ටොනාරෝ එකක් වගේ. ටොනාඩෝ එකක් කියලා මෙහෙම කැරේ 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 උඩට යන වායු තියෙනවා. ඒ වගේ වේගයෙන් වායු දාර ඉහළට යනකොට යාට අහු වෙන ඒවා වඩා ඉහළට ඔසවන්න ඉහළට බලයක් ඇති කරන්න සමත්. ඉතින් ඒක තමයි උනේ. ඊළඟට ශබ්දයේ කියන එක ඇති කරන හැටි ඔයාලට තාම තේරෙන්නේ නැහැ. ඒකටත් කියන සොනික් බෝම් උච්චනික ගිගුරුම් කියලා. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් වාතය තුළ ධ්වනි වේගයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ගමන් කරනකොට ඊට වඩා වැඩි වේගයකින් ගමන් කරනකොට එක සැරේට විශාල පිපිරුම් හඩක් එනවා. ඒකටත් කියන උච්චනික ගිගුරුම් කියලා. ඔයාලට දකින්න එක තැනකදී ඔය දැන් ඔයාලට හරි පහසෙන් දකින්න පුළුවන් කතරගම පැත්ත ගන්න හස ගහනකොට. කස කාර්යයන්ගේ තියෙන උච්චනික ගිගුරුම්. කසේ දෙ මෙහෙම චුට්ටක් හොලල එක පාඩුවට ආංගාල ගමන හරි මහා විශාල පිපිරුම් හඩක් ඇහෙන්නේ. හරි ඒ කසේ අර තියෙන අවසාන කෙළවරේ තියෙන කොටස ඉතා වේගින් වාටෙන්න මෙහෙම කම්පණ වෙන වාතයක් ගහන වේගයක් එක්ක. ඒකෙන් තමයි විශාල පිපිරුම් හඩක් ඇහෙන්නේ. ඒක තමයි කියන්නේ උත්සනික විපුරුමක් කියන්නේ. හරි ඊළඟට අධිවේගී ගුවන් යානා යනකොට දැන් නම් ඔයාලට එච්චර බෑ ඉස්සර සුපර්සොනික් යානා ගියා අපේ යුද්ධ කාලේ. එතකොට ගොඩක් කලකට උත්සනික විපුරුම් මහාන පුලන් දකින්න පුළුවන් වයන්න. ඒක දැන් එච්චර දකින්න දෙයක් නෑ. ඊළඟට ගිගුරුම් හඩ ගොරවනකොට ඒවා උත්සනික ගොරවන කියන උත්සනික විපුරුම්. අකුණු ඇතිවීමදී ඇති වෙන ගිගුරුම් හන ඒකත් උච්චනික ගිගුරුම්. ගිගුරුම් කියන්නේ අපි ගොරවනවා ගුගුරනවා. හරි ඒවා අපි ඉස්සරහට අදාළ පාඩම් ලස්සන පැහැදිලි කරන මේවා සිද්ධ මොන ඕක අපේ තියෙන වෙනස උනේ ඒ අනිත් අය වගේ අපි පාඩමේ තියෙන සිද්ධාන්ත කරුණු ටික කතා කරලා සමීකරණ ටික දෙන්නේ නැහැ. එහෙම දීලා ඉවර කළා අපිට අන්න අත පේදාගෙන නේ නිහල් දාන ගෙදරකට ගියා වගේ බනහන්නෙත් නැහැ නේ ආමුදුරෝ දැක්කෙත් නැහැ. එහෙමනේ ගියා මොකද සේරම ඉවරන පස්සේ ගියා කෑවත් පිටවත්තා බණක් කියලා මෙරෝදයක් දන්නේත් නෑ බණ ගෙදර කියලාට. හරි හරි හාමුදුරු කෙනෙක්ද බණ කිව්ව කියලා දන්නේ මල ගෙවල්ලත් එහෙම නෑ මිනිස්සු ගොඩක් යනවා අද ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා නෙස්කැෆ් එක හම්බුනා මේක බොනවා. ඊට පස්සේ රෑට කන්නේ කොට සේම ගිහිල්ලා කෑම කන දරන් ගිහිල්ලා කෑම ටික කනවා ආයෙ ටිකක් කියලා කාත් එක්ක හරි කතා කරකින් ඉන්නවා ඕමියතක් ගහනවා කැරමතක් ගහනවා සෙට් වෙන කට්ටිය සෙට් වෙනවා කියලා දෙන්නේ ඉල්ල අඩව ගන්න මීයාවක් බලන්න එළියට ආවට පස්සේ අහන කවුද මම මැරලා හිටියේ කියලා ඒ ගෑමියද පිරිමිද කියලාවත් දන්නේ නැහැ මීයා බලන්න වැදගත් තමයි ඉතින් මම කියන්නේ එක බලද්දි කියදියා ඉගෙන ගන්නකොට එහෙම බෑ අමීගන ටික දාන්න හරි නියම ටික දාන්න හැබැයි ඒකේ යෙදීම් ටික දන්නේ නැහැ ඉතින් කොහොමද මේ භෞතික විද්‍යාවෙන් අපි දෙයක් ඉගෙන ගන්න භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා නම් භෞතික විද්‍යාවේ සමීකරණ ටිකයි නියම ටිකයි සහ ඒක කොහොමද යෙදෙන්නේ කොහොමද භෞතික විද්‍යාවේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ප්‍රායෝගික සිදුවීම් වලට මේ කියන භෞතික විද්‍යාවේ මූලද එහෙම නැත්නම් සංකල්ප භාවිතා කරන්න කියන එක
හොඳට අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ඒකෙන් තමයි අපිට ගැටලු අහන්න උදේ. දැන් මම ඔයාලට කිව්ව එක පාඩක් වචනා ප්‍රශ්නයක් ඇහුවා. අර මීතොට මුල කුණුකන්ද නායකී අවුරුද්දට පස්සේ අවුරුදු පේපර් එක. ඊට පස්සේ තිබුණ පළවෙනි පේපර් එක. තනිකර හන්දක් නායන්ට. හරි. වල මතකද 2004 5 වගේ කාලෙදී විශාල ගම් වතුරක් ආව දකුණු පළාතේ ඒ ඩෑම් එකක් කැඩිලා ඊට පස්සේ අහුවා බර්නූලි නියමයක් දාගෙන ඩෑම් එකක් තුල කොහොමද ඔය ඩෑම් කේ ආරක්ෂාව තහවුරු කර තිබුණේ. ඔය ලව් ආසිත යනවනක් තියෙන ඔය සොරවුව නලපනාව කියන ක්‍රියාකාරීත්වය. කොහොමද මේ සොරවුවක නලපනාව ක්‍රියාකාරීත්වය භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න කියන එක තමයි ඒ අවුරුද්දේ හුස්. හරි. හොඳට මතක තියාගන්න ඔය හැම සිදුවීමක්ම භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒක අර ආකාර දෙකටම ගුණාත්මකව පැහැදිලි කර ගන්න පුළුවන්, ප්‍රමාණාත්මකව පැහැදිලි කර ගන්න පුළුවන්. තව මෙයා ඉතාම ඈතක තියා ප්‍රශ්නයක් සුනාමි තමයි. ඔයාලට මතක ගන්න දෙදවස් අවුරුදු මතක නැහැ. මූලික 2003-04 වගේනේ මතකනේ. ඒ වගේ කාලෙක ආවා මේ සුනාමි. සුනාමි තරංග ලංකාවට වැදුනට පස්සේ ඒකෙන් ආපු ප්‍රශ්නයක් තිබුණා ඉතාම ඈත කාලෙදී. ඒක සම්පූර්ණයෙන් සුනාමි තරංගයේ ගුණාංක ගතිගුණ පැහැදිලි කරන ප්‍රශ්නයක්. සම්පූර්ණයෙන්ම ලංකාවට ආපු සුනාමි තරංගය ගැනමයි ඒකෙන් ඇහුවේ. ඉතින් ඒකත් අපි දැනගන්න ඕන කොහොමද මේක පැහැදිලි කරන්න අපි දන්න තරංග ගතිගුණත් එක්ක. ඒකත් අපි කතා කරන මොකද දෝන හතරක් කියන එක කීයේදී. තුන්වෙනි එක කිය ඔයාලා දෝන හතරක් කියන එක කීයේදී. කොහොමද මේවත් කතා කරන්නේ? ඉතින් මං කියන්නේ ඒක භෞතික විද්‍යාව නිකම්මම ඉගෙන ගන්නෑ. තමන් ඒවා යෙදී සහිතව ඉගෙන ගන්න එක හරි වැදගත්. එහෙනම් අපි යමු 33 වෙනි ප්‍රශ්නෙට. කතා කරගන්න. මේකේ ඉතන මාන බලනවා නම් පළවෙනි එක p කියන එක නෑ වෙනම කරන ඕන. p ගේ මානය බලන්න ඕන. භාගයක් ρv වර්ග කියන එක භාගයට වැඩක් නෑ. ρ ගේ මානය ඊළඟට v කියන කෙනාගේ මානය දෙවනි පදය. ρgh වලට ρ ගේ මානය ගුරුත්වාකර්ෂණ g ගේ මානය සහ h ගේ මානය. ඔන්න අපි මාන හොයන විදිය. ඔන්න ඔය මාන ටික හොයාගත්තන වැඩේ හරි නේද පුතේ? එතකොට p කියන්නේ පීඩනය. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය නේද? බලය බෙදීම වර්ගඵලය. එහෙනම් අපි ආයෙ වල ලියමු බලය බෙදීම වර්ගඵලය. ඒකේ මාන. එතකොට බලයේ මාන මෙදාන වර්ගඵලයේ මාන වලින් පුතේ. මේක නම් හොයන්න පුළුවන්. රෝ කියන්නේ ස්කන්ධය බෙදීම. ස්කන්ධය බෙදීම පරිමාව. හැබැයි ඒක අපි මෙහෙම ලියන්න කියලා තාම පැටලෙන්නේ මෙතනත් ප්‍රයෝගය. ස්කන්ධය මාන දන්න මොකද? ස්කන්ධය මාන m, පරිමාව මාන l ඝනය. ඒක ගුණ කරන්න ඕන ප්‍රවේගය මාන කියන්නේ l t ඍණ 1. ඒකේ දෙවෙනි බලය අපි සුළු කරලා ඉමු නේද ඒක. බලයම අපි මේක දැන් හදපු එක සුළු කරලා ඉමු. මේක m l වර්ග මේ වර්ගය දෙන්න තමයි t ඍණ 2 මෙතන l ඝනය. l ඝනය උඩට ගියාට පස්සේ l ඍණ 1 වෙනවා. l ඍණ 1 ඉතුරු වෙනවා. එයි මෙතන l ඍණ 3ක් තියෙනවානේ. l ඍණ 3යි l වර්ගය ගත්තට පස්සේ l ඍණ 1ක් ඉතින් මෙයාගේ මානකත් ml ඍණ 1 t ඍණ 2. නෑ එක පදයක මානය හොයාගත්තා ml ඍණ 1 t ඍණ 2 කියලා. ඊළඟට මෙයාගෙන් බලමු බලයේ මාන කියන පුතේ ml t ඍණ 2. වර්ගඵලය කියන්නේ l වර්ග. එහෙනම් ඔයාලට මේකේ කුඩට ගියාම l ගේ ඍණ 2යි l ගේ ධන 1යි කියන්නේ l ගේ ඍණ 1යි. ml ඍණ 1 t ඍණ 2. එයාටත් අර මානෙම අපිට ආවා. ඊළඟට අපිට ρgh කියන පදේ මාන හොයන්න ඕනි. රෝජේෂ් කියන පදේ මාන රෝ කියන්නේ ඝනත්වය. ඝනත්වය කියන්නේ අර ස්කන්ධයේ මාන m, පරිමාව මාන l ඝනය. ගුරුත්වාකර්ෂණ කියන්නේ l t ඍණ 2. h කියන්නේ උසක්, උසක් කියන්නේ l නේ. උසක් කියන්නේ ඒක පැහැදිලි නේද? එතකොට අපිට මෙතන l, l කියන්නේ l වර්ග වෙනවා. මෙතන l 3ක් වෙනවා. ඒක උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? l ඍණ 3ක් වෙනවා. l ගේ ධන දෙකෙන් ඍණ තුනක් ගියාම l ගේ ඍණ 1 එනවා නේද? ml ඍණ 1 t ඍණ 2 කියන්නේ. දැන් ඔයාලට පේනවා මේ පද තුනම ගත්තා උන්නේ ඒ පද තුනේම මාන සමානයි. මෙයාගේ මානය, මෙයාගේ මානය, මෙයාගේ මානය සමානයි. එහෙනම් මේ සමීකරණය මොකද වෙන්න ඕනේ? මාන අතින් ඉවැරදි සමීකරණයක් වෙන්න ඕනේ. එහෙනම් මේ හැම පදයකම මාන සමානයි. එහෙනම් මේ සමීකරණය මාන අතින් ඉවැරදි සමීකරණයක් හේතුයි. අපි අපිට මේ පදේ මාන කියන්න බැරි නිසා අපි කියන්නේ බද්ද මේ සියලුම පදවල මාන සමාන වේ කියන ප්‍රකාශය කරලා නවතිනවා. මොකද අහන්නෙත් අපි සෑම පදයකම මාන සමාන බව පෙන්වන්න කියන එක විතරයි. පැහැදිලිද වැඩි? එහෙනම් අපි මාන සමාන කියලා එක
පෙන්වා පැහැදිලි ඇති ගැටලු තියෙන අයට අහන්න පුළුවන් මේක. එතන ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න අපි කතා කරන්න ගන්නේ අපි බලමු මේකේ දීලා තියෙන ප්‍රශ්න අපි රිවර්ස් එකට යමු නේ 49 ඉඳලා එමු උඩට 49 ඉඳලා උඩට යමු බලන්න අපි 49 දී ප්‍රශ්නේ කොට කතා කරන්න බලමු ප්‍රශ්න අංක 49 පිටු අංක 36 තාත්තික වායුවක පීඩනය පරිමාව පීඩනය P පරිමාව V මවුල ගණන N හා උෂ්ණත්වය T අතර සම්බන්ධතාවයක් දිරනවා P දාන A බෙදීම B වර්ග වරහල ඇතුලේ තියෙනවා ඊළඟට V ඍණ B සමානයි N R T කිය. හරි ඔන්න ඔය තමයි අපිට දීලා තියෙන්නේ N R T. අපෙන් අහන්නේ පුතේ A සහ B නියත දෙකක්. A B කියන්නේ නියත. A B කියන්නේ පහන් නියත. නියත කියන්නේ අර විශාලත්වයක් විතරක් තියෙන ඒවා නෙමෙයි. ඒ කියන්නේ යාට තියෙන එකාගය යන් විශාලත්වයේ නියත ඒකකයක් නැහැ කියන එක නෙමෙයි ඒක කියන්නේ. තමයි අර වැරදි දේ තේරුම් ගන්න නියතයක් ඊට පස්සේ ඒකකයක් නැද්ද? එහෙම නැහැ. සමහර නියත වලට ඒකක තියෙනවා. ගුරුත්ව අපි ගුරුත්වජ ත්වරණ නියතයක් අපි 10යි ms කින දෙක. ඒකට ඔබ කියන 10යි නිව්ටන් කිලෝග්‍රෑම් එට. ඒක නියතයක්. අර ඒව නියත තියෙනවා ඒ නියත වල සමහර ඒවාට විශාලත්වයක් තියෙනවා ඒකක් කියුත් තියෙනවා ඉතින් මෙතන බැලුවොත් මෙතන මේ AB නියත කිව්වට පස්සේ ළමයි කල්පන් අහින්න යකෝ AB නියත නම් එයාට ඒකක නැහැනේ එහෙම හිතන්න එපා මේවා එකක් නියත දැන් මම කියුවා දැන් මෙතන තියෙන පොද ජාති දෙවර්ගය එක්කෙනෙක් තමයි මේ මේ ජාතිය මේ ජාතියේ මෙයක් පීඩනය නමුද මෙයක් පීඩනය වෙන්නවා මේ මෙන්න මේ පදයක් පීඩනය වෙන්නවා නැත්නම් දෙ එකතු කරන්න බෑ ඒ දෙ ඒකෝ මෙයාට ලැබෙන්න ඕන පීඩනේ මානම තමයි මෙයා පීඩනයේ මාන තියෙන කෙනෙක් වෙන්නවා මොකද පීඩනයේ එකතු කළා තියෙන්නේ පීඩනයේ එකතු කළා තියෙනවා නම් එයත් පීඩනයේ මාන තියෙන පීඩනයක්ම වෙන්නවා මෙයා පරිමාව නම් මුදේ මෙයාට තියෙන්නත් ඕන පරිමාවේ මාන මොකද අඩු කරලා තිබුණාට අඩු කරලා තියෙන්නේ අඩු කරන්න බැහැ වෙන එකනේ පරිමාවකින් අඩු කරන්න පුළුවන් පරිමාව. එහෙනම් මෙයාට පරිමාවේ මාන තියෙනවා. දැන් හරි ලේසි. දැන් එහෙනම් අපිට AB වල මාන ඉස්සෙල්ලා හොයා ගන්න පුළුවන්. එයා B කින් මාන ඉස්සෙල්ලා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි අහලා තියෙන අපි මොකද? අපි අහලා තියෙන්නේ A බෙදීම B අනුපාතය වර්ග අපි A බෙදීම B හොයන්න පුළුවන්. මෙන්න මේකනේ අහලා තියෙන්නේ. ඉතින් මේක හොයන්න නම් අපි A ගේ මානය හොයාගෙන ඒක B ගේ මානය බෙදෙන එකනේ පුතේ කරන්නේ. A ගේ මානය හොයාගෙන B ගේ මානය බෙදෙන එක කරා. එහෙනම් හරි ලේසි නේද අපිට? AB ගේ මාන ඉස්සර හොයාගත්තා වෙන වෙන. අපි A හා B ගේ මාන වෙන වෙනම හොයනවා. A සහ B ගේ මාන වෙන වෙනම හොයාගමු. දැන් A ගේ මාන හොයාගන්න පුතේ හරි සරල සම්බන්ධතාවයක් තියෙනවා. හරි. දැන් මෙතන A බෙදීම V වර්ගයේ මානය සමාන වෙන්න ඕන පීඩනයේ මානවල. ඔකන අපේ අවශ්‍යතා. A බෙදීම B වර්ගයේ මානය පුතේ සමාන වෙන කාටද පීඩනයේ මානවල. එතකොට දැන් A ගේ මානය නම් සමාන වෙන්න ඕන. මේක හරස්කුඩි දෙකම. P ගේ මානය වාරයක් B ගේ මානය වාරයක්. B කියන්නේ පරිමාව හරි. දැන් පීඩනය කියන්නේ මොකද? බලය බෙදීම වර්ග. බලය කියන්නේ ml t ඍණ 2 වර්ග බලය කියන්නේ l වර්ග. හරි. ඊළඟට දැන් හැබැයි මට මෙහෙම කරන්න පුළුවන් මේක මෙහෙම තියාගෙන අර ලේසි වැඩේකට යන්න පුළුවන් නේ. මෙතන මෙතනින් අපිට හදා ගන්න පුළුවන්. හරි. ඒකේ මානය කාට සමාන වෙන්න ඕනේ කියලා දැන් දන්නවනේ. මොකද? ඒකේ මානය සමාන වෙන්න p ගේ මානය ගුණ කිරීම පරිමාවේ මානය කියවෙන බල දෙවනි බල හරි b ගේ මානය කාට සමාන වෙන පුතේ b ගේ මානය සමාන වෙනවා මේ පරිමාවේ මාන b ගේ මාන සමානයි මගේ පුතේ කාටද පරිමාවේ මානවල පරිමාවේ මානවල එහෙනම් මම මෙතන ලියනවා මොකද b ගේ මාන සමාන පරිමාවේ මාන දැන් ලේසියයි මේ එක අයින් කළා යනෝනේ පරිමාවේ මාන ඒකට අපිට අන්තිම උත්තරේ එන්නේ මොකද පීඩනයේ මාන ගුණ කරන්න තියෙන්නේ පරිමාවේ මාන පීඩනයේ මානය ගුණ කිරීම පරිමාවේ මාන දැන් හරි ලේසි නෙවෙයිනේ මොකද පුතේ පීඩනයේ මාන
පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵල. බලය කියන්නේ MLT ඍණ 2 වර්ගඵල කියන්නේ L වර්ග. පරිමාව කියන්නේ L ගණන. පරිමාව කියන්නේ L ගණන. හරිනේ? පරිමාව කියන්නේ L ගණන. දැන් සුළු කරමු. මොකද වෙන්නේ? මෙතන තියෙන L වල 4ක්. L වල 4න් L වර්ගයක් අයින් වෙනවා. නැත්තම් මේකෙන් අයින් කරලා දාන්න ඕනේ. මේකෙන් දෙන්න කපල දාන්න එක්කෙනෙක් ඉදලා. L L L වර්ග. M L වර්ග. T ඍණ 2යි. M L වර්ග T ඍණ 2යි. ඒකේ උත්තර දෙකේ නම් දෙකම එකම දාලා තියෙනවා 1යි 2. ඒක එකක් හදාගන්න M L වර්ග කියලා. දෙකේම තියෙන M L ඍණ 2 T ඍණ 2නේ. එකක් හදාගන්න M L වර්ග T ඍණ 2 කියලා. ඒ දෙකෙන් එකක් හදාගන්න. හරි උත්තර මේ වෙන ඉදිරිය මොකද ඒ දෙකේම දාලා තියෙන ඍණ ලකුණ එහෙම කියලා දෙකේම අඩුපාඩු වань දෙකම එකම උත්තරේ ටයිප් කරලා දෙන්න. ඒ ඍණ ලකුණ ඉවත් කරන්න අමතක වෙනවා. ML වර්ග T ඍණ 2 කියලා හදාගන්න එක. ඒක උත්තරේ අපිට. පැහැදිලිද වැඩේ පුතේ? ගැටලුවක් තියෙනවා නම් ආයේ. ප්‍රශ්න 46 ත් ඒ වගේම කියන ගැටලුවක් අපිට තියෙන්නේ. එකකට අපි අර මාන සමාන කිරීමක් කරන්න තියෙන එකතු කරන සහ අඩු කරන පදවල. හරි. ආංශික ප්‍රවේගය v. ප්‍රවේගය v කාලය t සමග වෙනස් වන ආකාරය පහත සම්බන්ධතාවය වගේ ලබා දෙයි. at ධන b බෙදීම t ධන c. හරි. ඔන්න දීලා තියෙන පදේ. සම්බන්ධතාව. ඉතින් මේක අපිට අහනවා abc මාන පිළිවෙල. a-ගේ මානය අහනවා b ගේ මානය අහනවා c ගේ මානය අහනවා a ගේ මානය අහනවා b ගේ මානය අහනවා c ගේ මානය අහනවා හරි දැන් අපි කොහොමද මේ වගේ තැනකදී මාන හොයන්නේ මාන කලින් කියපු සිද්ධාන්තයෙන් උදාහරණ දෙන්න මෙතන පාවිච්චි කරන්නේ කලින් කියන ලද සිද්ධාන්තයෙන් පාවිච්චි කරන්නේ ඒ කියන්නේ හැම පදයක්ම මෙන්න මේ හැම පදයකම සම්පූර්ණ පදයකම මානය b ට සමානයි b ගේ මානය ඒක කරන්න හරි ලේසි ඒකේ මානය හොයන්න පුළුවන් මෙන්න මේකෙන් මොකද v ගේ මාන සමාන වෙන්න ඕන a ගේ මාන ගුණ කිරීම t ගේ මාන එතකොට a ගේ මාන කියන එක තනි කරගත්තොත් එයා සමාන වෙන්න ඕන v ගේ මානය බෙදීම t ගේ මාන a ගේ මානය සමාන වෙනකොට ආගම දෙයක p ගේ මානය බෙදීම t ගේ මාන දැන් ඔයා දන්නවනේ v ගේ මානෙ කවුද කියන්නේ හරි ලේසිනේ ප්‍රවේගය ඒ කියන්නේ ප්‍රවේගය එන ප්‍රවේගය මානක දේවල් දන්නවා ආදේශ කරනවා ප්‍රවේගය මාන සමාන lt ඍණ 1යි කාලය මාන t දැන් උත්තරේ lt ඍණ 1 අන්න a ගේ මාන lt ඍණ 2 කියලා ඒවා තමයි අපි උත්තරේට තෝරගන්නේ ඒ හැම උත්තර කිහිපයක් තියෙන නිසා අපිට ඒකේ උදේට බැහැ එකයි අයින් කරන්න පුළුවන් අපි ඊළඟට බලමු හරි අපි දාන්න ඊළඟ එකක් හොයන්න දැන් ඔන්න බලන්න මේක පදයක් කියලා. මේ පදේ නොදන්න භෞතික රාශි දෙකක් තියෙනවා. හැබැයි මෙන්න මේ පල්ලෙහා එක ගන්නකො මෙතනක් තියෙන දෙන්නේ එකතු කරලා. දෙන්නේ එකතු කරන්න බැහැනේ වෙනස් යාතිය දෙන්නේ. එහෙනම් පුතේ මෙන්න මෙයාගේ මානය මෙයාගේ මානයට සමානයි. එහෙනම් t තියෙන උන කාගෙද? t ගේ මාන තියෙනවා. t තියෙන උන කාගේ මානද? t මොකද එකතු කරන්න බෑ වෙනස් යාතිය කට්ටිය. එකතු කරන්න පුළුවන් සමාන ජාතියේ මාන තියෙන කට්ටිය විතර. එහෙනම් අපිට t ගේ මානය සමානයි කියලා ගන්න වෙනවා පුතේ. t ගේ මානය සමානයි t ගේ මානය. t කියන්නේ කාලයේ ඉඳන් t. අන්න පුතේ t ගේ මානය t කියන්නේ. එහෙනම් අපි ආයෙත් උත්තරේට බලනවා. t ගේ මානය t එන t ගේ මානය t වෙන උත්තර මොනවද? තවත් උත්තර දෙකක් තියෙනවා පුතේ නේ. ඒ කියන්නේ අපිට අපේ තුන්වැනි එකත් හොයන්න වෙනවා. මොකද අපිට තුන්වෙනි එකේ තියෙන උත්තරය සහ හතරවෙනි එකේ තියෙන උත්තරය ඔය අපු උත්තර දාත් එක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මැද උත්තරේ අපිට c හොයන්න. ඒ කියන්නේ b ගේ මානයක් ගන්න. දැන් අපි b ගේ මානය. දැන් මොකද මෙන්න මේ උඩ තියෙන මානය යට තියෙන මානය බෙදුවට පස්සේ b ගේ මානය ලැබෙනවා. ඒ කියන්නේ අතන b ගේ මානය කියන එක සමානයි b ගේ මානය බෙදීම යට තියෙන කාගේ මානයද? t ගේ මානය. t ගේ මානය යට තියෙන්න ඕනේ. එකතු කරා එකම මානෙ තියෙන. එහෙනම් b ගේ මානය සමාන වෙනවා කාගේ මානෙකට?
B ගේ මානය ගුණ කිරීම T ගේ මානය. B ගේ මානය ගුණ කිරීම T ගේ මානය. B ගේ මානය මොකක්ද? LT ඍණ 1. T ගේ මානය? T ගේ මානය T. උත්තරය L විතරයි. එහෙනම් අපේ පිළිවෙලින් මානතුන කියන මුදේ A ගේ මානය LT ඍණ 2. B ගේ මානය A. C ගේ මානය කෝ අමෙති T. අන්න LT ඍණ 2 L සහ T කියන ඒව කියන උත්තරය තමයි යන්නේ කුරුකම් කියද? මෙතරම්ක